හරි දැන් ළමයි නිශ්ශබ්ද ඕනේ ඈ සද්ද නවත්තන්න වැඩේ පටන් ගන්නයි යන්නේ දැන් ඔය සිංහල දේරේ කතාව නවත්තන්න රයිට් මං දැන් ගිය සතිය ඕගොල්ලන්ට අන්තිමට වචන තුනක් පාඩම් කරන්න කිව්වා ඒක නිතරම විභාගෙට එන එකක් පැසීම පූති භවනය මුඩුවීම කටපාඩම් කරන් එන්න කිව්වා ඒ කියන්නේ සීනි බහුල ආහාර මත ශුද්ධ ජීවීන් ක්‍රියාත්මක වුණොත් පැසීම ප්‍රෝටීන බහුල ආහාර මත ශුද්ධ ජීවීන් ක්‍රියාත්මක වුණොත් පූති භවනය ලිපිඩ බහුල ආහාර මත ශුද්ධ ජීවීන් ක්‍රියාත්මක මුඩුවීම පැහැදිලිනේ හරි ඒ වගේම මේ දැන් තාමත් පාසලේ ලකුණු හම්බෙච්ච නැති අය ඉන්නවද දැන් මං ගිය සතියේ බැලුවම සමහර ළමයිට හම්බෙලා නැහැ කියලා මම 100%ක් ඔක්කොගෙම ඇහුවේ නැහැ හැමෝගෙම ඇහුවේ නැහැ නේද නේද දැන් හැමෝටම වගේ හම්බෙලා කොහොම හම්බෙච්ච නැති අතුස්සන් තාම එක්කෙනයි දෙන්නයි තුන් දෙනයි හතර පහ දෙනෙකුට හම්බෙලා නැහැ තාම සාරි අපි බලමු ලකුණු ටික ඉස්සෙල්ලා ගිය සතියේ මං ඇහුවේ නැහැ නේ නැහැ නේ නැහැ මෙතනින් පටන් ගමු කීයද 80යි කීයද 70 45යි මදි හොඳනම් මදි ඈ ඒ මොකද එහෙම උනේ පන්තිත් ආවනේ දිගටම ඈ චුට්ටක් අමාරු නෙවෙයි හොඳටම අමාරු වෙලා මට පේන කමන්නේ අවංකව හරි හරි ලකුණු ටික කිව්ව බොරු කියන්නේ නැතු ඒකත් ලොකු දෙයක් නේ දුන්නේ නැහැ නැහැ 90යි 96යි 93යි 73යි 73යි 86යි 86යි 82යි 80යි කියද කියන්න කියන්න 65යි 60යි 76යි 75යි 55යි 56යි ඕ කියද ලකුණු ලකුණු කියද ඇහෙන්නේ මතක නැහැ කියන්නේ අඩු ඇති ෂුවර් එකට ලකුණු කියද 79යි 75යි 80යි 81යි 83යි 69යි 50යි පාට කියද 94යි 70යි යලිත යලින අමුන්නේ 79යි දමිත කියද 58යි නම් මදි හොඳටම 77යි 77යි ඔයාට කීයද විනුග අවිනුග තාම ඔගොල්ලෝ ලාස්ට් ටර්ම් කීයද ලකුණු තිබුණ මතක නැහැ ඊළඟ ඔය දඟලනවා කීයද අමුන්නේ 72යි 68යි ඕක මූණ වල වලද 93යි 75යි 82යි වාට කීයද දරුව 45යි මදි හොඳටම මදි දුන්නේ 47යි දැන් හැබැයි 40 මෙහෙමයි දැන් ගියේ දේ ගියාවේ ලකුණු අඩු හැබැයි මෙහෙමයි හරියට වැඩේ දැන් 9 වසර නම් හරිම ලේසි පළවෙනි පාඩම් පහ හැබැයි ඉතින් ඔය ලකුණු අඩු වෙලා තියෙන ඒවට හේතු හොයන්න ඇයි ලකුණු අඩු උනේ පන්ති ආවේ නැද්ද පන්ති දීපු ප්‍රශ්න පත්‍ර ටික කරේ නැද්ද දැන් මම මේ පාරින් දාලා පන්තියේ ඕගොල්ලන්ගේ නම් ලකුණු කරනවා මට බලන්න ඕනේ ආපු නැති අය කවුද එතකොට අඳුන ගන්න පුළුවන් නොපැමිණීම නිසා ලකුණු අඩු වෙලාද කියලා හොයා ගන්න පුළුවන් මට එතකොට අද ඉඳන් මම පන්ති වුණාට පස්සේ විනාඩි 5ක් අරගෙන ලකුණු මේ ඕගොල්ලෝ මේවා ලකුණු කර පනස් තුනයි 68යි 90යි 61යි 92යි 86යි හරි එතකොට කේෂ් 88යි ළමයි අට වසරේ පළවෙනි පාඩම් ටික හරිම ලේසි ඩියුටි පාඩම් ටිකක් තියෙන්නේ දැන් ඔය ලකුණු අඩු වෙච්ච අය ඉන්නවනේ 6-7 දෙනෙක් විතර ඉන්නවා ලකුණු අඩු අය 50ට අඩු අය ඒ අය අනිවාර්යයෙන්ම දැන් ගොඩක් උනන්දු වෙලා වැඩ කරගෙන යන්න වෙයි දැන් ඔය අයම පස්සේ විස්තරත් වෙනවා ලියනවා ලකුණු අඩු වෙන්නේ මම දැන් පේපර් එක මට පොඩ්ඩක් ඔය ලකුණු අඩු එක පේපර් එක තියෙනවනะ පොඩ්ඩක් එනත් වෙන බලන්න මොකද්ද වෙලා තියෙන්නේ බලන්න දැන් මේ ලකුණු අඩු
අඩුවෙන්න හේතු වෙන සමහර ළමයි ඉන්න අඩුවෙන්න පුළුවන් පන්තියේ දඟලනවා දා ඒ ඒ කියන තියාගෙන ඉන්න ළමයි ඉන්නවානේ ඒ උගන්නන අතරේ වෙන වෙන වැඩ. ඒතකොට මං ඒ අය කියලා ලකුණු අඩු වීම සාධාරණීකරණය කරන්න පුළුවන්. මොකද පන්ති ඇවිල්ලා වැඩ කරන්න වැඩ කරන වෙලාවේ දඟලනවා. ඒ ළමයි කවතුර ඔය පොට කාඩ් එක තමයි වතුර බෝතලේම ඉස්සයි. ඇයිද તું පොඩක් උඩින් කියලා. ඇයි මං ඉතරම් දැනෙන්නේ මේ වෙලාව? හරි. කියන තමයි වෙපරේ. ඒක නිසා දැන් ඒ කිය ඒ ලකුණු අඩු වෙච්ච අය විශේෂයෙන් සම්දු වෙලා පළවෙනි වාරේ 9 8 වසරේ පළවෙනි වාරේ ලකුණු අඩුම ධර්ම 80ක්වත් ගන්න try කරන්න පුළුවන්. මේ හැම ළමයෙම උනොත් පුළුවන්. වැඩේ තියෙන්නේ ඕගොල්ලෝ එක ප්‍රශ්න පත්‍ර ටික කරලා නැහැ. කොයි ප්‍රශ්න පත්‍ර ටික දවස් වල සම්බන්ධ වෙලා නැහැ. එහෙම නැත්නම් ඇවිල්ලා නැහැ. එහෙමත් නැත්නම් හැමදාම වෙන ළමයි ලකුණු අඩු ළමයි. හැමදාම ඇවිල්ලා. හැබැයි දැන් ඉන්න බැහැ. ඇඟලි ඉන්න බැරි. අන්න ඒක තමයි ප්‍රධානම නිවේ. හරි? ඒ දඟලන ගැත් ස්වභාවය අඩු කරමු. අපි කොස්ට් එක කර ගන්න යාව. එතන ඔය පොඩ වතුර ඊට අදින් ගණන් ගන්න බාලා මේක වතුර. වට් ඩියුටි එක හම්බුණාද මොකද? ඩියුටි එක. ඒ වැඩේට යක් වෙන කතන්දර නෑ. වැඩේ කරගෙන යා. රයිට් ගන්න. අපි යමු. මම මේ ටික ඔක්කොම කතා කරා ඔය මත්ය සාර හැදෙන ඒවා කාබන් ඩයොක්සයිඩ් පිට වෙන ඒවා ඔක්කොම කතා කරලා ඉවරයි ඈ පළවෙනි පාඩම ඉවර වුණාට පස්සේ පළවෙනි පාඩමේ තියෙන ප්‍රශ්න ටික ඔක්කොම කරන්න හොඳට දැනෙන්න කරන්න ඕන තරම් ප්‍රශ්න තියලා තියෙනවා ඒකට වදින්න කර දෙයි ඒකට වදින්න කර දෙයි ඔය දැනුත් කතාව ලකුණු අඩු සෙට් එක සමහරයි ඒක තමයි ඒගොල්ලන්ට හේතු වෙලා තියෙන්නේ කට කට ප්‍රශ්න සහ ඇඟේ දැඟලින්න වැඩි හරි වන්දන වෙලාවෙත් වැඩ වැඩ කියන්නේ දැඟලින් දොර යාම තේරුම් ගන්න මම මගේ දැඟලි එක අඩු කරගන්න මම කියන දේ ආන්තර වැඩේ කරනවා කියලා කල්පනා කරගන්න තේරුණා ඔව් හරි හරි ඒක දිහා ගත්තද හරි අපි යමු දැන් පවණ ආරෝපණය වෙන කතා කර කර ඉතියේ පැසීම දැන් ප්‍රයෝජන මේ මේ මොනවද මේ ගමු පාඩම් ගමු පාඩම් ගමු කම්කට කාලේ මම කියන අය කියන්න ඕනේ මං කිව්ව කීපතිය පාඩම් කරන් එද්ද කියලා. ඔක කවුරුත් අතුස්සත් නැහැ මං ඔකේම ගන්න කිව්වා ඔයාලට පේනවනේ. ඇත්තටම අද සාස්ත්‍රයේ ළමයි වැඩි දැන් අපිට ඇත්තටම දැන් ඔබට පේනවා හැම පහ. හැම එකකම පහ ගානේ වගේ දැන් දල වශයෙන් ඉන්නවා හතර පහ ඉන්නවා. සාමාන්‍ය මේක අපි පස්සේ සකස් කරලා තියෙන්නේ තුන් දෙනෙකුට වාඩි වෙනවා. ඒක තුනයි. පේනවනේ එකද එකකවත් නැහැ නේ එකක අන්තිමේක විතරයි තුන් දෙනෙක් ඉන්නේ. අනිත් හැම එකේම තුනට වඩා වැඩි පහ හතර ඉන්නවා. ඉතින් දැන් අපි හිතුවා තවත් ගෲප් එකක් පටන් ගන්න කියලා. මොකද තාමත් සමහර තවත් ළමයි එනවා. ඉතින් මට දැන් මේ ක්ලාස් එකට අදත් මම හිතන්නේ ආවද මන් දල්පෙන්. අද මාපු ළමයි කවුද? නෝ. ඉතින් ඒක නිසා මම ඒ සමහර දෙමෝපියෝ කතා කරාම කිව්වා දෙන්න. නමුත් අපි සෙකන්ඩ් ගෲප් එකක් පටන් ගන්නවා. ඒකට අපිට දාන්න වෙනවා සමහර ළමයි. ඕගලන්ට කැමති අයට යන්න පුළුවන්. බලෙන් දාන්න බෑ. නමුත් අලුතෙන් එන ළමයිට අපි අලුත් ගෲප් එකක් පටන් ගන්නවා. පේරෝනේ මෙතන අපිට තව දාන්න බෑ. ඇත්තරම මට විවාහයක් තියන්න ඕනොත් තියාගන්නත් බෑ. ඇයි ළඟ වෙන්නේ? මම මේක කල්පනා කරේ ළමයි 36ක් වාඩි කරන්න දැක්ක ළමයි 46කට වැඩි මම. ඔව්. අපි පති පටන් ගන්න. බ්‍රහස්පති බ්‍රහස්පති දැත්තද ටයිප් එක තියෙන්නේ බ්‍රහස්පති 6 ඉඳලා 8 වෙනකොටුයි. සෙනසුරාදා 6 ඉඳලා 8 වෙනකොටුයි. වැදයක් කරන්න බෑ. ඔය ඔය ටයිප් දෙක තමයි දැන් තියෙන්නේ. 6 ඉඳන් 8. සෙනසුරාදා 6 8 මේ බ්‍රහස්පති 6 8. ඔය දෙකේ එකක්. අරි විනාඩියක් දෙන්න
ඔන්ලයින් අයට ඇහෙන ප්‍රශ්නයක් තියෙනවා, ඇහෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. හයි දැන් ඇහෙනවද? දැන් මොකද තත්ත්වය? දැන් ඇහෙනවනේ. හරි යමු ඊළඟ කොටසට එනං ඈ. පාඩම් ගන්න එකනේ රයිට් ගම්. කියමු බලන්න. ඔයා කියන පුතේ තුනම තුනම කිය. ඔයා කියන්න ඔයා කියන්න ඔයා කියන්න ඒ සති ආවෙ නැත්ද? ආයෙ නම් බෑනේ. ඊ නෑ ඔයා කියන්න. රයිට් නේෂ් නේෂ්ද සෙනේෂ්ද? සෙනේෂ් කියන්න. ලිපිට බවුල ආහාර මත මොකද්ද? උඩුවීම. හොඳයි. නුමායාගේ නංගි මට ඔයාගේ සම්. දැන් ඕගොල්ලෝ කතා කරන්න එපා, මට මෙයා කියන එක විතරයි ඇහෙන්න ඕනේ. රයිට්. ඊළඟට ඔයා කියන පුතේ. ඔව් කියන්න, හොඳට ඇහෙන්න කියන්න. සීනි. තරුෂ 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 සොරි තරුෂ මට දෙන්න මාරු. පූති පූති මොකද්ද? පූති භවනය. පූති භවය කියන්නේ මොනවද? උඩුවීම. රයිට් ප්‍රවීන්. ගුඩ්. තව ගෑල්ලා මේ උඩ අයක. දමිත. දමිත නේද? දමිත දමිතු සොරි. ගුඩ්. ඊට පස්සේ ඔයා ආයි නම් මොකද පුතේ? සචින්ද්‍රා කියන්න. සචේත. සචේත කියන්න.
මෙහෙටත් වතුර ඇවිල්ලා මේ මේ බෑගේ පොඩ්ඩක් උඩින් තියාගන්න කාගෙද මේ බෑගේ පොඩ්ඩක් අර අර අතනින් තියාගත්තත් තමයි කොහෙන් අර තියාගන්න මේ වතුර කෙලින්ම ආයි බැරල් එකක් ගෙනල්ලාද කොහෙද මේ ළමයි හරි හරි වැඩේට බයි ඇති එන්න දැන් අපි යනවා මේ ටික හරිනේ දැන් අපි ළමයි මේ ක්ෂුද්‍ර ජීවීන්ගේ අපෝ මේ මොකක්ද තමයි මේකේ තේරුම කෑ ගහන එකේ සේම වන්න ඈ තාස් එකක් කරන රයිට් 16 වෙනි කොටසට යනවා පාඩම මේ ප්‍රශ්නෙට යනවා ක්ෂුද්‍ර ජීවීන්ගේ හිතකර බලපෑම ක්ෂුද්‍ර ජීවීන් අපිට ප්‍රයෝජනවත් වෙන අවස්ථා ලියමු එකින් එක ලියන්න මී කිරි නැත්තම් කිරි මිදවීම කිරි මිදවන්න උදව් වෙනවා මේ ඉන්නේ ලැක්ටෝබැසිලස් වර්ගයේ බැක්ටීරියාවන් ලැක්ටෝබැසිලස් බල්ගේරික ස්ට්‍රෙප්ටොකොකස් තෝමෝපිලස් වගේ බැක්ටීරියාව තමයි මේ වැඩේට උදව් වෙන්නේ ඒ නම් නමේ වසතිය අපි කතා කරනවා දැනට කිරි මිදවීම කරන්නේ කවුද බැක්ටීරියා ශුද්ධ ජීවීන් වර්ගයා බැක්ටීරියාව ලැක්ටික් ආම්ල බැක්ටීරියා කියලා පොදුවේ හඳුන්වනවා හරිද කිරිවල තියෙන ළමයි චීනි වර්ගයා කිරිවල කිරි හදන්නේ ශීරපායින් යාලා දෙනවනේ ශීරපායින්ටනේ කිරි හැරෙන්නේ එතකොට ඕනම ශීරපායියකේ කිරිවල මව් කිරි එළු කිරි බැටළු කිරි හරක් ඕන එක ඕනම කිරි වර්ගයක ළමයි ලැක්ටෝස් කියලා සීනි වර්ගයක් ඇති. මොනටෝස්ද? ලැක්ටෝස්. දැයන්න අල්කයන් නෑ ලැක්ටෝස් සීනි. ඒ ලැක්ටෝස් සීනි ජීර්ණය කරන්න පුළුවන් බැක්ටීරියා කට්ටිය කවුද? ලැක්ටික් ආම්ල බැක්ටීරියා. ඒක ඒගොල්ලන්ට පුළුවන් ඒ ලැක්ටෝස් කියන සීනි ජීර්ණය කිරීම සිද්ධ කරන්න. ලැක්ටෝස්. හරි. හැබැයි ඒ ලැක්ටෝස් දැන් ඔයගොල්ලෝ කියයි මේ තෝ ඉතින් මේ කිරි පැණි රස නෑ. පැණි රස නැති සීනි වර්ග තියෙනවා. එකක් තමයි ලැක්ටෝස්. ඔව්. ආ හරි. ඊළඟකට යන් දෙක යෝගට් නිෂ්පාදනය. ලබන අවුරුද්දේ ඔයගලට යෝගට් හදන විදිය කියලා දෙනවා. ගෙදරදී හදන්න පුළුවන් ඈ. ලබන අවුරුද්දේ යෝගට් හදන හැටි කියලා දෙනවා. ගෙදරදී හද දෑයි. අද ඕනනම් කියලා දෙන්න. කියලා දෙන්න. මාළුම දෙයක් නැහැ. මෙතරයි කරන්න තියෙන්නේ. ගන්න ෆ්‍රෙෂ් මිල්ක් එක. ෆ්‍රෙෂ් මිල්ක් තියෙන්නේ. අඩේ ෆ්‍රෙෂ් මිල්ක් තියෙන්නේ. ඒව නැති වුණත් කමක් නැහැ. ඔයාට ඕනනම් පුළුවන්. ගෙදර ඇං කර හරි ඔය තියෙන කිරි රත් තියනවා මේ කිරි පිටි ඒවයින් උත් අතතේ හරිද කිරි ටිකක් ගන්න ඕනේ කිරි ටිකක් අරගෙන ඒක රත් කරන්න සෙල්සියස් අංශක 88 95ක් වගේ උෂ්ණත්වය හැබැයි ඒක කොහොමද ඔයා ගන්න පොඩි උෂ්ණත්ව මානයක් තියෙනවා දාලා වශයෙන් රත් කර ගන්න ඕනේ නටන දෙයක් නෙමෙයි නටන දෙයක් නෙමෙයි තරමක් ඔව් නටන අවස්ථාවට ආසන්නේ තියා ඒ කියන්නේ සෙල්සියස් අංශක 88 95ක් වගේ උෂ්ණත්වය රත් කරන්න කියලා කියන්නේ හරි රත් කරලා විනාඩි 15ක් 20ක් විතර රත් කරන්න ඕනේ රත් කරලා ඒක ඊට පස්සේ එහෙමම නිවෙන්න තියක්. දිව්වම ළමයි ඒක උඩ හැදෙනවා නිකන් මේ මේ නිකන් කවරයක් වගේ එකක් හැදෙනවා. දැකලා තියෙනවද කිරිවල මෙහෙම නිවෙන්න තියවම උඩ කවරයක් වගේ එකක් හැදෙනවා. යොදය. ඒකට කියන්නේ මොකද්ද? යොදය. යොදය අයින් කරනවා. යොදය හැන්දක් අරගෙන අයින් කරන එක. හරිද? දැන් මොකද කරන්නේ? කිරි දාලා ඕන අද කරද හැකි ගෙදර කිරි. හදලා බල දැන්. හරිද? ගත්තා කිරි ටිකක්. කිරි ඔය ගෙදර මේ ෆ්‍රෙෂ් මිල්ක් නැත්තම් රත්ටි අර ඔය එකේ තියද්දි තියෙන්නේ. ඒකෙන් හරි කිට්ටියක් ගන්න. හැබැයි ඒක රත් කරන්න ඕනේ රත් කරලා යොදේ අයින් කරන්න ඕනේ යොදේ අයින් කරලා ඒකට දාන්න ඕනේ සීනි සීනි ඔයාට ඕන ප්‍රමාණයට ඔයාට සීනි ගොඩාක් දාන්න කැමති නැත්නම් දාන්න එපා පොට්ටක් දාන්න නොදැම්මත් අවුලන්නේ නැහැ තරමක සීනි ප්‍රමාණයක් දාන්න සීනි ජෙලටින් දාන්න ඕනේ ජෙලටින් නම් ගෙදර නැතුව ඇති ජෙලටින් කොහෙන්ද ගන්නේ අඩේ තියෙනවා කුට්ටිටි වල තියෙනවා එහෙම නැත්නම් ওই කේක් බඩු විකුණන කඩවල් තියෙන්නේ ආ ඒවයි තියෙනවා ජෙලටින් ගතයි මාර්ගම තියෙනවා පියසෝම කියලා කඩයක් මම හිතන්නේ ආන්න ඒවයි තියෙනවා ජෙලටින් ජෙලටින් ප්‍රමාණවත් පාදි ගානක් නැහැ ඔබට සුදුසු ප්‍රමාණයට දාගන්න තරමක් දාගන්න හැදි දෙකක් තුනක් දාගන්න දාලා ඊට පස්සේ මේක ආයිත් ප්‍රත් කරන්න ඕනේ සෙල්සියස් අංශක 60ට විතර දැන් ඒ අන්නේ බලා ගන්න උෂ්ණ ප්‍රමාණයක් ඕනේ 60ට විතර රත් කළා ගන්න කඩෙන් යෝගට් එකක් ගෙනල්ලා අරගෙන දාන්න පරණ යෝගට් එකක් නෙමෙයි කුණු වෙච්ච එකක් නෙමෙයි කඩෙන් යෝගට් එකක් ගෙනල්ලා අර ඔයා හදාගත්ත කිරි එකට දාන්න කඩේ තියෙන යෝගට් එක ඇතුළේ ඉන්නවා සුත්‍ර ජීවි එතකොට හැබැයි අරක රත් වෙච්ච අවස්ථාවේ නෙමෙයි සෙන්සස් එක 60 ගොඩාක් රත් වෙච්ච අවස්ථාවේ දැම්ම ශුද්ධ ජීවි ටික මොකද වෙන්නේ? මැරෙනවා. ඒ තරමක් කුණුසුම් අවස්ථාවේ මේක දාලා කලසලා ඊට පස්සේ ඔයාට ගන්න කැමති DC එකකටද මොකට හරි කමක් නැහැ. ඒ ටික වක් කරන්න ඉක්ම එකට වක් කළා. සෙල්සියස් අංශක 40යි 45 උෂ්ණත්වය තියන්න. සාමාන්‍ය පරිසර උෂ්ණත්වය 40යි 45ත් නෑනේ. ඒත් පරිසරයේ තිව්වත් මේක මිදෙනවා. ඔයාට ඕක බුදුහාම සාමාන්‍ය පැය 6 7ක් යනවා. හරිද? සාමාන්‍යයෙන් ඔය 40 45 උෂ්ණත්වය ගන්නේ ඔයාට ගෙදර
ඔයා ගන්න අවන් එකේ නම් අමාරුවේ නේ 40ට වඩා වැඩි නේද අවන් එක. මෙච්චරයික මහලුකු දෙයක් කරන්නේ නැහැ. කාඩ්බෝඩ් පෙට්ටියක් ගන්න. ඒ කාඩ්බෝඩ් පෙට්ටියේ ඔයාගේ අර යෝ කිරි මිශ්‍රණය දැන් දාලා තියෙනවා අද පොඩි පොඩි ඔන්න යෝගට් කප් එකක්ම දාන්නත් පුළුවන්. ඊට පස්සේ මේකට ළමයි බල්බ් එකක් උඩින් අයි කරන්න. සූත්‍රිකා බල්බ් කියන જાතිය දන්නවනේ. ආ සූත්‍රිකා බල්බ් එකක් අයි කරාම උඩට මැදි 40-45 උෂ්ණත්වය සාමාන්‍යයෙන් පවතිනවා. පැය 6-7ක් යනකොට මේක පිදෙනවා යෝගට් හැටියට. ඊට පස්සේ ඕනනම් ඔයාට කන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාට කල් තියා ගන්න ඕන ෆ්‍රිජ් එකට දාන්නත් පුළුවන්. ඔච්චර. මාළුකු දෙයක් නැහැ. අපි පොඩි කාලේ හදලා තියෙනවා. අපේ නංගී මායි පොඩි කාලේ ඒව දන්නේ නැහැ හැබැයි. ඕවා දන්නේ නැහැ. ඒවා මුකුත් දන්නේ නැහැ. නිකන් කිරි මේ දිය කළා. ඒකට සීනි දාලා ජෙලටින් නම් දැම්මේ නැහැ. ජෙලටින් නොදැම්මත් මේක ඝන අවස්ථාවට පත් වෙනවා යම් කිසි කාලයකට පස්සේ. ඈ රස වෙනස් වෙනවා. ඒකේ රස විස්තර රස නෙමෙයි වයනේ වෙනස් වෙනවා. ජෙලටින් දැම්මම කටර අර නිකන් රබර් එක වගේ ජෙලි එක වගේ එන්නේ ජෙලටින් දාපු නිසා උකු පවෙන. ජෙලටින් නොදැම්මත් ඒකේ අර අර උකු ගතිය අඩු වෙනවා. ඉතරයි මේ. 9 වසර පොතේ තියෙනවා. මම ඕන ඔයාලට ෆොටෝ එකක් දාන්නම්. නෑ නෑ ජෙලටින් කියන්නේ මොනවද? ජෙලටින් කියන්නේ මොනවද? මොනවා ජෙලටින්? දැන් ඔ මේ වරවා. නෑ මං අහන්නේ ජෙලටින් අද ජෙලටින් කියන්නේ හොඳ නැති දෙයක්ද? ජෙලටින් කොහොමද තනවද හදන්නේ ලෝක? ජුජුස් කාලා තියෙනවා. ජෙලටින් තමයි තියෙන්නේ ජුජු. ජෙලටින් ගන්නේ ලෝකේ සත්තු මසට මරනවානේ හරක් ඌරු මරනව නේද? එතකොට උන්ගේ ඇටකටු ටික ඉතුරු වෙනවා. ඒ ඇටකටු දිය කරලා ඒක ඇතුලේ තියෙන ප්‍රෝටීනයක් තමයි ওই ජෙලටින් කියලා ගන්න. ජෙලටින් හදන්නේ සත්තුන්ගේ ඇටකටු වල. ඇටකටු වල තියෙන ප්‍රෝටීන් එක. ජෙලටින්. ප්‍රශ්න පුළුවන් පුළුවන්. ඒකට මං කිව්වේ නිකන් తిව්වත් ඕකේ යම් කිසි කාලයකට මේ පරිසරයෙන් ඒ ජීවීන් ඇවිල්ලා වෙනවා. පැහැදිලි. හරි. ඕනනම් මං ඒ 9 වසරේ පොතේ එක WhatsApp group එකට දාන්න. පොතේ ෆොටෝ එක. හරි. හරි ආ ගන්න. යෝගට් හරිනේ. දැන් ඇති. ඊට පස්සේ චීස් නිෂ්පාදනය ආලියන්. චීස් හදන්න ශුද්ධ ජීවීන් ඕන වෙනවා. චීස් නිෂ්පාදනය. අනාදිමත් කාලයක සිට ජීස් හදනවා ශුද්ධ ජීවීන් ඕන වෙනවා. අද උන්ගේ රූප සටහන් පවා අන්වීක්ෂණය හොයාගෙන තියෙනවා. නමුත් ඉස්සර කාලේ එහෙම නොදැනුවත්වම මේවා හදලා තියෙනවා. දන්නේ නැහැ ඉතින් ශුද්ධ ජීවීන් සම්බන්ධ වෙනවද කියලා. මේ මෑතකදීනේ ඇන්ටන් වෑන් ලීවන් බුක් නේද මුලින්ම ශුද්ධ ජීවීන් ඉන්නවා කියලා දැන් දැක්කේ. එයානේ ඊට කලින් ඕමල ඉන්නවා කියලා දන්නේ නැහැ ඉතින්. ඒ උනාට ඕවා වැඩ කරගත්ත මිනිස්සු. හරි. ආ රජ කාලෙත් මොනවාද මාධ්‍ය සාර වගේ ඒවා තිබුණේ. බේකරි ආහාර නිෂ්පාදනය. ඔව්. බේකරි ආහාර නිෂ්පාදනය. මේක අපේ හැමෝම දන්නවා බේකරි ආහාර හදන්න ගන්න ශුද්ධ ජීවියා කවුද? ඊස්ට්. එයා බැක්ටීරියාවද දිලීරයක්ද ප්‍රොටෝස්ටද මොකද්ද? දිලීරයක්. ඒවත් ආනෝ ඈ දිලීරයක්. බේකරි ආහාර හදන්න ශුද්ධ ජීවීන්ට කියලා තමයි හරි කියන්න බලන්න ගිය සතිය කියලා දුන්නා. ඔය ඊස් මොකද්ද මේ බේකරි ආහාර වලට කරලා දෙන්නේ? ආ රයිට් ගුඩ්. මොකද්ද? සවිවර බව. මොකද්ද? සවිවර බව ලබා දෙනවා. සවිවර බව කියන්නේ ඒක ඇතුලේ කුහර 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 තියෙනවා. පාන් ගෙඩිය කැපුවම ඇතුලේ ස්පොන්ජ් එක වගේ නේද? ආ රොටි එකේ රොටියක් කනකොට ස්පොන්ජ් එක වගේ තියෙනවා. නෑ රොටි හදනකොට ඊස් දානවා. නෑ ඒක මැටි ගුලිය වගේ කන්න තියෙනවා. හැබැයි පාන් එකේ සවිවර බවක් තියෙනවා. ඒ සිතුරු ඇති කරන්නේ ඊස්ට් වලින්. හරිද? රයිට්. ඊට පස්සේ ඒක පිම්බිලායි පිපිනවා. හරි. එතකොට වෙන රොටි જાතියක්. හරි. ප්‍රතිජීවක නිෂ්පාදනය. ප්‍රතිජීවක ඖෂධ නිෂ්පාදනය. ප්‍රතිජීවක ඖෂධ නිෂ්පාදනය. මොනවද තමයි ප්‍රතිජීවකයක් කියන්නේ? ඇන්ටිබයොටික්ස්. ප්‍රතිජීවක. වෛරස් මරන්න බෑ ප්‍රතිජීවක. ඔව්. වෛරස් මරන්න බෑ ප්‍රතිජීවක වලින්. අහගන්න ප්‍රතිජීවකයක් කියන්නේ මොකද්ද? ලබන අවුරුද්දේ පාඩම් කරන්නත් වෙනවා. එක් ශුද්ධ ජීවියෙකුගේ දේහය තුළ නිබඳ වී වෙනස් ශුද්ධ ජීවියෙකු විනාශ කිරීමට හෝ අඩපණ කිරීමට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය ප්‍රතිජීවක ලෙස හඳුන්වයි කියලා 9 වසරේ පාඩම්. ප්‍රතිජීවක හදන්නේ එක ශුද්ධ ජීවියෙක්. උගේ ඇඟෙන් එළියට එන ද්‍රව්‍යයක් තවත් ශුද්ධ ජීවීන්ගේ ඇඟේ ගෑවුනම උන් මැරෙනවා. පැහැදිලි කියන කාරණේ? උදාහරණයක් පෙනිසිලියම් නොටේටුම් කියලා දිලීරයක් කියනවා. කවුද නම? පෙනිසිලියම් නොටේටුම්. උගේ ඇඟෙන් එළියට යන ශ්‍රාවයක් තියෙනවා. ඒකට කියන්නේ පෙනිසිලින්. ඒ පෙනිසිලින් ටිකක් අරගෙන අපේ තුවාල වල ඉන්න බැක්ටීරියා වලට දැම්මොත් ඒ බැක්ටීරියාව මැරෙනවා. තුවාලේ සනීප වෙනවා. ලෝකේ පළවෙනි ප්‍රතිජීවක ඖෂධය මොකද්ද? පෙනිසිලින්. ඒක හොයාගත්තේ ඇලෙක්සැන්ඩර්
ලෙමින් ඇලෙක්සන්ඩර් ෆ්ලෙමින් අදටත් මේ ලෝකේ මිනිස්සු මං හිතන්නේ මිලියන ගාන මැරණ එකෙන් බේරන්නේ මොනවද? මොනවද? පෙනිසිලින්. පෙනිසිලින්. එරණා මාර බේතක්. අර ලොකු මේ කියන්නේ එක ලෙඩකට නෙවෙයි ලෙඩ ගොඩකට පෙනිසිලින්. අදටත්. හරිද? මාර බේතක්. හැබැයි මෙහෙම දෙයක්ත් තියෙනවා. මොකක්ද? මේ ඔය ප්‍රතිජීවක ඖෂධ වෛද්‍ය උපදේශකගේ තොරව මොකද කියන්නේ දිගටම ගන්න හොඳද නරකද? දැන් අපි මොකද කරන්නේ? දැන් පෞද්ගලිකව මම පණ්ඩිතකම් කරන මාත් එහෙම තමයි. දැන් මට මොකක් කර ලෙඩක් ඇදුනොත් එහෙම මොනවා හරි අපිටම අතේ කැක්කුමා කරේ කසනවා මෙහේ කසනවා ලප ලප ඇවිල්ලා ඔය මොනවා හරි වෙනවනේ. ඉරපු ගමන් එකේ කතන්දර උගුර දිදින්න ගන්නවා. දැන් පන්ති කරගන්න තියෙනවා හෙට. අද කතා කරගන්න බෑ උගුර ප්‍රශ්න. මම මොකද කරන්නේ? වෛද්‍යවරයෙක් තහම් වෙන්නේ ෆාමසි අයියා තහම්. ගොඩක් කාලවලට අපි මොකද කරන්නේ? පන්ති ඉවරලා දැන් රෑ වෙලා 8 9 වෙලා දැන් වෛද්‍යවරු හොයන්නත් නැහැ කෙලිම යන්නේ පම්. ගිහලා කියනවා අනේ අයියේ මගේ උගුර පොඩ්ඩක් මේ වෙලා මේකට බේතක් දෙන්න. එතකොට ඒ මනුස්සයාට අක් ගාලා මොනවා හරි බේතක් දෙනවා. හැබැයි මාත්‍රාව දෙන්න ඕනේ ප්‍රමාණයන් පිළිබඳ එයාට අවබෝධයක් තියෙනවා. ඒක ගැන අවබෝධය තියෙන්නේ කාටද? වෛද්‍යවරයාට. අරයට තියෙන අවබෝධය වෛද්‍යවරයා ලියලා දෙන ප්‍රෙස්ක්‍රිප්ෂන් එකට බෙහෙත දෙන්න තමයි එයාට අවබෝධය තියෙන්නේ. එතකොට එයා ඒ උනට දෙනවා. දුන්නම හොඳත් වෙනවා. හැබැයි නිතර නිතර ප්‍රතිජීවක ඖෂධ ගන්න එකේ අවාසිය කියන්න පුළුවන් නම් කවුරු හරි එකක් වකුගඩු නරක් වෙන්න පුළුවන්. තව අක්මාවට බලපාන්න පුළුවන්. ඊටත් වඩා බලපතද? නෑ ළමයි මේ නිතර නිතර ප්‍රතිජීවක ගත්තොත් ඔයා පොඩි පොඩි ලෙඩවලටත් පොඩි පොඩි ලෙඩවලටත් දරුණු ප්‍රතිජීවක ගන්නකොට දෙන්නේ නැහැනේ ගොඩක් වෛද්‍යවරු. හොඳ වෛද්‍යවරයෙක් නම් ළමයි හොඳ වෛද්‍යවරයෙක් නම් දැන් සමහර වෛද්‍යවරු ඉන්නවා කියපු ගමන් ලියනවා බරපතල ප්‍රතිජීවකයක්. හරිද? ඔග්මෙන්ටින් වගේව. හරිද? බරපතල ප්‍රතිජීවකයක් ලියනවා. ඔය බරපතල මේක තමයි අර කියේ ඔග්මෙන්ටින්. හරිද? ලියනවා. ලිව්ව ගමන් මොකද වෙන්නේ? ඒක බිව්ව ගමන් ටකස් ගාලා ලියේ දවසින් හොඳ වෙන. ස්කාලා හොඳ වෙන. ඒතකොට අපි කියනවා අම්මා සිරා ડોක්ටර් එක වෙහෙත් දෙලයි බිව්වේ සුපිරියට ඈ එහෙම කියනවා. ඊට පස්සේ තව ඒ වුණොත් පස්සෙන් යනවා. ඒ දොස්තරට දැන් මොකද වෙන්නේ? සෙනග වැඩි වෙනවා. ඇයි? ඇයි ඉතින් දෙන්නේ ආයි බරපතලේවනේ එකපාරයි බොන්න ඕන ඩුක් ගාලා හොඳ වෙන. ප්‍රතිජීවක. ඔව්. ලැරික්ටොමයිසින්, එරිත්‍රොමයිසින් ඔය දිනේ උන් තරම් ඇමොක්සලි. හරි. ආගන්. ඔව්. ඔමෙප්‍රසෝල් නෑ. ඔමෙප්‍රසෝල් කියන්නේ මේ මේකට දෙන එක. මේ ගැස්ට්‍රයිටිස් වලට. ආගන්නකෝ. මේ ආගන්. හැබැයි සමහර වෛද්‍යවරු ඉන්නවා දෙන්නේ බරපතල ඒවා. බලන්නේ බොඩින් බේරගන්න. දෙනවා බොහොම සැර අඩු ප්‍රතිජීවක ඖෂධ ටිකක් දෙනවා. බොහොම සැර අඩු බාල මේවා තමයි දෙන්නේ. දීලා කියනවා මේක දවස් 5ක් විතර බොන්න කියලා. 5ක් විතර බිව්වම රස තමයි ඔන්න හොඳ වෙන්නේ. මට කියන්න මොන දොස්තරද හොඳ? බරපතල දෙන එක්කෙනාද බරපතල අඩු එක්කෙනා? අඩු එක්කෙනා. එයා තමයි දැන් ගොඩක් අය දෙන්නෙම නැහැ. දැන් උදාහරණයක් විදිහට අපි දන්න ආයිතිවරයෙක් ඉන්නවා. මගේ යාළුවෙක් නෙමෙයි අපේ වයිෆ්ගේ වෙන මේ අඳුරු කෙනෙක් මේ යාගේ නම මතක නැහැ. යා විශේෂඥ වෛද්‍යවරයෙක්. හරිද? මොකේද මේ රිජ්වේ ළමා රෝහල කියලා තියෙනවා. හරිද? රිජ්වේ ආර්ය ළමා රෝහලේ දැන් නම් ඉන්නේ ඉංගලන්තේ. මම හිතන්නේ ආ ඉංගලන්තේ ගියාම මොකක් හරි වැඩද මේ ඉගෙන ගන්න. ඒ මනුස්සයාට තමයි අපි ගොඩක් කරලා කියන්නේ. මුකුත් කියන්නේ නැහැ. කෝල් එකක් තියලා කියන්නේ අනේ මේ අපේ ළමයාට පොඩ්ඩක් උණ මොනවා හරි බේතක් එවන්නකො විස්තර ටික කියන. එයාට ගණන් ගන්න එපා නංගි. ඔන්න ඔහේ ඉන්න දෙන්න කියනවා, වතුර දෙන්න කියනවා, සීතල වෙනවා මේ රත් වෙනකොට සීතල කරන්න කියනවා, බෙහෙත් දෙන්න. බෙහෙත් දෙන්නේ නැහැ. සමහරවිට දවස් 4 5 එක දිගට උණ ළමයාට. ඕන්න නැහැ හොඳ වෙයි කියලා. අපිට බලන් ඉන්න බෑ ළමයා උන්න නාගෙන 104ට 105ට උන. දැන් අර මනුස්සයා කියන ගණන් ගන්න එපාලු. ගණන් ගන්න එපාලු මේ බෙහෙත් ඕන්නේ නැහැලු. ඇත්තටම ළමයි ඉතින් අපි යා කියන විදියට කරොත් දවස් 4 5 යනකොට හොඳ වෙයි. හැබැයි වෛද්‍යවරයෙක් ගාවට ගියොත් අර වගේ කෙනෙක් ගාවට ගියොත් දෙනවා ළමයා ලියා ගන්නවා 5000ක් විතර බෙහෙත් තියෙනවා පාමුසි. දැන් ඒක දුන්නම දවසින් දෙකෙන් හොඳ වෙනවා. නමුත් ළමයාගේ වකුගඩු ඔක්කොම මොනවද වෙන්නේ? නරක. අනිත් අපට හොඳම දේ කියන්න අමතකුණා. ප්‍රතිශක්තිකරණය නම් යම් බාධාවක් ඇති වෙන්න පුළුවන් කියලා දන්නේ නැහැ. මට කියන්න ඕනේ කියන්නේ බැරි නා ගන්න. නිතර නිතර මේ විදියට ප්‍රතිශක්තිකරණය මේ මොනවද ඇන්ටිබයොටික් ගන්නකොට ඔයාගේ ඇඟ ඒකට හුරු වෙන. ඔයාගේ ඇඟේකට හුරු වෙලා ඔයාට ඒ බෙහෙත ආන්සර් කරන්න නැතුව. මං කියන එක තේරෙනවද? හැම තිස්සෙම ඇන්ටිබයොටික් දැන් ඔග්මෙන්ටින් දීලා දැන් මුට ඔග්මෙන්ටින් දුන්නට වැඩක් වෙන්නේ නෑ. අන්තිම හරිය වෙනකොට බරපතල ලෙඩක් එනවා. හැබැයි ඒ ලෙඩේ මේව කරන්න බරපතලම ප්‍රතිජීවකයේ දුන්නත් හරියන්නේ නෑ. ඒකට ඔරොත්තු දෙන විදියට ඇඟ හැදේ. තේරුණාද ඔයගලන්ට කියන කාරණේ? ඒ නිසා ඔයාගේ ඇඟ ඒකට හුරු කරන්න එපා. හුරු කරොත් එහෙම වෙන්නේ ඔයාට ওই පොඩි පොඩි ලෙඩ වලට බරපතල ඇන්ටිබයොටික් පුරුදු කරාට පස්සේ බරපතල ලෙඩක් ආවොත් අර දෙන්න තියෙන හොඳම බෙහෙතින් ඔයාව හොඳ කරන්න
ඒකනම් ඒව නම් අහලා නෝ ඔව් ගාල් ලොකු පෙති 500 වගේ වනේ තියෙන තර වැඩි හරි හොඳයි අපි යමු පාඩමට ප්‍රතිජීව ගැන ගොඩාක් ලබන අවුරුද්දේ උගන්වන්න තියෙනවා දැන් මම කතා කරන්න යන්නේ ඒ නිසා ඊළඟ එක ප්‍රතිශක්තිකරණ එන්නත් නිෂ්පාදනය 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 දැන් ළමයි මේ ප්‍රතිශක්තිකරණ එන්නත් ඕගොල්ලන්ට ගහලා තියෙනවා ඕගොල්ලන්ට ගහනවනේ පොඩි පාළි නම ගහනවනේ ද එන්නත් සෙට් එකක් ගහනවනේ ආ එතකොට මේ ප්‍රතිශක්තිකරණ එන්නත් අහගන්න කතාව නවත්තන්න මේ තියෙන එන්නත ඔන්න එන්නත ඔන්න මනුස්සයා මෙන්න එන්නත ඔන්න එන්නත අහගන්න මේ 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 අහගන්නකෝ මේකේ මොකද්ද වතුරක් වගේ එකක් නේද තියෙන්නේ දැකලා තියෙනවද එන්නත් ගන්නකොට කුප්පියකින් වතුරක් වගේ එකක් අරගෙන නේද ඔයාලා ගහන්නේ ඒකේ තියෙන්නේ වතුරද ආයෙ නම් මොනවද තියෙන්නේ වෛරස් එකේ ඔන්න අහගන්න ඔන්න අහගන්න ඔයාට ඔයාට එන්නත කියලා ගහන මේ වතුරේ තියෙන්නේ ඔයාට ලෙඩ හදන ශුද්ධ ජීවියාම තමයි. ආගන්. ඔව් මං කියන්න ආගන්. හරි? මේ මේ වතුර එකේ ඉන්නේ ඔයාට ලෙඩේ හදන එකම තමයි. හැබැයි කොහොමද? આવොත් ලෙඩේ හැදෙන්නේ නැහැ. මේකයි වැඩේ. මේකේ උදාහරණයක් විදිහට අහගන්නකෝ. මේකට දානවා දැන් මම කියන කොලරාව කොලරාවට අපිට ඕනනම් ප්‍රතිශක්ති ඒර කරන එන්නත ගහ ගන්න පුළුවන් මම හිතන්නේ මෙතන කවුරුත් ගහලා තියෙනවද නැහැ ගහන්න පුළුවන් ගැව්වා මේක ඉන්නේ කොලරාව හදන ජීවියාම තමයි ඒ ලෙඩේ හදන සතාම තමයි මේක ඇතුළේ ඉන්නේ හැබැයි අඩපණ කරලා ඉන්නේ නැත්තම් මියගිය ශුද්ධ ජීවියයි ඇත්තර මේ කියන්නේ මියගිය එක මියගිය කොලරා ශුද්ධ ජීවියා තමයි මේක එතකොට මට කියන්න මූ ඇඟ ඇතුළේ ගියාට ලෙඩේ හදන්න පුළුවන්ද බෑ මියගිය එක ගහනවා ගහපු ගමන් අපේ ඇඟේ සුදුරු දුරු ඇවිල්ලා තේරුම් ගන්නවා අඩි මෙන්න මේ මේකුත් ඉන්නවා මූ මරන්න ඉගෙන ගමු කියලා ඒගොල්ලෝ ඒකට හුරු වෙනවා එතකොට ඇත් එක ගාවොත් මොකද වෙන්නේ ඇත් එක ඇඟ ඇතුළට ගියොත් අපේ ඇඟේ ඇතුලේ ආගන් ඇත් එක අපේ ඇඟ ඇතුළට ගියොත් ඇඟේ ඉන්න සුදුරු දුරාණු එයාගෙන දන්නවද නැද්ද දැන් දන්නවද නැද්ද දන්නවනේ ඇයි ඉන්ජෙක්ෂන් එකකින් අපි ආ ගැහුවා නේද ඇඟ ඇතුළට හැබැයි ගැහුවේ ඇත් එකද ඇත් එක ගැහුවොත් ඉතින් ලෙඩේ හැදෙනවනේ ඇත් එක නෙවෙයි ගහන්නේ අඩපණ කරමු නැත්තම් මිය ගියපු එහෙම නැත්තම් දැන් පිට ගැස්ම වගේ පිට ගැස්මට ගහන්නේ මොකද පිට ගැස්මට ගහන්නේ පිට ගැස්ම කියන්නේ ක්ලොස්ට්‍රීඩියම් ටෙටනයි කියලා බැක්ටීරියාවක් හදන විසක්. ඒ විස බාල කරලා විස හරණය කරලා තමයි ඔයගෙ ඇඟ ඇතුළට ගහන්නේ. පෑදී ලෝගන්න කියන කාරණේ. එතකොට මේ එන්නත් කියලා ගහන්නේ ශුද්ධ ජීවීන්ගේ දැන් උදාහරණයක් කොවිඩ්. කොරෝනා වලට ගැහුවනේ ඔයගලන්ට. කොරෝනා වලට ගහන්නේ කොරෝනා වෛරසයේ තියෙන කෑලිම තමයි. ස්පයික් අර මේ තියෙන උල්ලුල් වගේ කෑලි. එව්වා තමයි ගහන්නේ. එනම් ප්‍රතිශක්තිකරණ එන්නත් හදන ගන්න ශුද්ධ ජීවියම තමයි අපිට ලෙඩ හදන එකම ගන්න එක. හරි හැබැයි අඩපණ කළ නැත්තම් මරලා නැත්තම් විෂහරණය කළා නැත්තම් උගේ කෑලි ඇඟ ඇතුළේ ගහන. ගැහුව ගමන් ඇඟ ඒකට හුරු වෙලා ඇත් එකට අත් එකත් එක සටන් කරන් ඉගෙන ගන්න. ඔයා ඇත් එක ආපු ගමන් උමරලා දාන. හරි. දැන් ඊළඟ අපි ළමයි ප්‍රතිශක්තිකරණ එන්නත් වෙන වෙනම නමේ ඖෂධි උගන්වන්න නමේ ඈ දැන්ට එන්නත් හදන්න උදව් වෙන්නේ ශුද්ධ ජීවීන් කියලා මතක තියාගන්න මේක ඇතුළේ ඉන්නේ ශුද්ධ ජීවියා පැරිච් එක අඩපණ වෙච්ච එක ආගන්න ඊළඟට විනාකිරි හා මද්‍යසාර නිෂ්පාදනය විනාකිරි මද්‍යසාරයි හදන්න ශුද්ධ ජීවීන් නොවන වෙනවාමයි විනාකිරි හදන්න මද්‍යසාර හදන්න දැන් වාට ගෙදර ගිහිල්ලා වුණත් මද්දසාර හදන්න පුළුවන් ගිය සතියේ කියලා දුන්නා. පොල් වතුර වලින් අද තෑගි. ගෙදර පොල් වතුර ටිකට වතු සීනි ටිකක් දාලා යීස්ට් ටිකක් දාලා තියන. මොනවද ඇදෙන්නේ? ගෙදර පොල් වතුර තියෙනවානේ. පොල් වතුර වලට සීනි චුට්ටක් දාලා ඒකට යීස්ට් චුට්ටක් දාලා තියන. නිකන් තිබ්බත් හදෙනවා.
මොන නෑ ආ මා ඉස්සෙල්ලා හදන්නේ මොන පුළු 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 ඉස්සෙල් දවසින් හදනවා ඉස්සෙල්ලා හදන්නේ මොනවද මද්දසාර ටික වෙලා මද්දසාර හැදිලා තමයි මොනවද හදන්නේ විනාගිරි හැදෙන ඉස්සෙල්ලාම හැදෙන්නේ මද්දසාර ඊට පස්සේ හැදෙන්නේ විනාගිරි දැන් ඕගොල්ලෝ දන්නවද ගහ හදන විදිය පොල් ගහක දැන් පොල් ගහවම තියෙනවානේ පොල් ගහේ මල අහගන්න අහගන්න ඉතින් පොල් ගහේ මල මෙහෙම තියෙන මල ලපටි මලක් ගන්න ඕනේ මල කපනවා ළමයි මේ මල මෙතනින් කපලා එතන තලන්න ඕනේ සුදු ලුණු ගෙඩියක් තියලා තලනවා තලලා ඒකට මුට්ටියක් එල්ලනවා මුට්ටියක් එල්ලුවාම මලට මලෙන් වැක්කිරෙනවා ළමයි තෙලිච්ච මොනවද තෙලිච්ච හරි තෙලිච්ච තව නම මේකට කියනවා මීරා මොන රාද මීරා මං කියලා දුන්නද මේ අතේදී කියලා දුන්නානේ මීරා මේක තනි කරම සුක්‍රෝස් ශ්‍රාවණයක් තියෙන පැනීම මේක මද්දසාර නෙමෙයි ටික වෙලාවක් යනකොට මේක මත ක්ෂුද්‍ර ජීවීන් ක්‍රියාත්මක වෙලා මේක මොනවා බවට පත් කරනවා මද්දසාර කරනවා මද්දසාර තව ටික වෙලාවක් යනකොට විනාගිරි බවට පත් කරනවා ඉතින් විනාගිරි හදන්න ක්ෂුද්‍ර ජීවීන් උදව් වෙනවා ඇසිටෝබැක්ටර් ඇසිටි කියන ක්ෂුද්‍ර ජීවියව එක දවසින් හද දැන් අදරෑ වැක්කෙනවා නම් උදේ වෙනකොට මද්දසාර දවල් වෙනකොට විනාගිරි ඔව් රා වැඩි වෙලා තියාගන්න බෑ රා ටික වෙලාවක් යනකොට ඇඹුල් වෙනවා විනාගිරි හද දවස් ඒක නම් දන්නේ සුදු නෙවෙයි ලුණු මම මේ ඊයේ දැක්කා ඔයක තාලන විදිය ඔව් ඉන්ටර්නෙට් එක විනාගිරි වෙන්නේ නැතුව තියාගන්න නම් අපි ඒ ශුද්ධ ජීවියාට සම්බන්ධයෙන් තියන්න ඕනේ ඇසිටෝබැක්ටර් ඇසිටි කියන ශුද්ධ ජීවියා දැන් නිකන් තියාගන්න බෑ එහෙමනම් අපි ඩිස්පිල් කරලා වෙන් කරලා මද්දසාර ටික අයින් කරලා තියන්න නැත්තම් ඒක විනාගිරි වෙනවා ගොයිගොල් රයිට් ඊළඟ ලියන්න ආහාරයක් යොදා ගැනීම දැන් ආහාරයක් ලෙස යොදා ගැනීම හතු කියන්නේ ළමයි ක්ෂුද්‍ර ජීවි ආකාරයක් හැබැයි ඇහැට පේනවා යාගේ ප්‍රජනක ව්‍යුහය හතු ආහාරයක් ලෙස යොදා ගැනීම මේ හතු කියන්නේ ක්ෂුද්‍ර ජීවි ආකාරයක ප්‍රජනක ව්‍යුහය ඇහැට පේන ප්‍රජනක ව්‍යුහය ඇහැට පේනවා මේ තියෙන්නේ හතු කියන්නේ ක්ෂුද්‍ර ජීවි ආකාරයක ප්‍රජනක ව්‍යුහය ඊළඟ කොම්පෝස්ට් පොර සෑදීම බලන්න ශුද්ධ ජීවීන්ගේ කොච්චර දේවල් කරගන්න පුළුවන් කොම්පෝස්ට් පොර සෑදීම කොම්පෝස්ට් පොර සෑදීම කොම්පෝස්ට් හදන්න උදව් වෙන්නේ තිලීර සහ බැක්ටීරියා මතක තියාගන්න කොම්පෝස්ට් එහෙමනම් මට ගානක් වශයෙන් කියන්න දන්න ගොඩක් ඉන්නවා මෙච්චරයි කියලා 10 කියයි එහෙම මොකද බෑනේ ඒක වෛරස් එකක් නෙන්නේ මේ වෛරස් එක නිතර වෙනස් වෙන පොල් වතුර විනාඩි පැය දෙකක් තුනක් යන දුක් ගාලා හැදෙන ඈ ඔව් ඇයි විනාඩි 20යි යන්නේ දක්කලන්නේ හරි ඊළඟ ජීව වායු නිෂ්පාදනය ඔව් ජීව වායු නිෂ්පාදනය ජීව වායු නිෂ්පාදනය ළමයි මේ වගේ ලොකු ලින්ක් තියෙනවා ජීව වායු හදන යුතු ජීවිනි හදන්නේද ඒ කියන්නේ මේක ඇතුළේ දානවනේ දිරාපත්වන පිතුරු ඒ වගේව දැම්මම ගොම ඒවා මත නිර්වායු අර අර කියව මෙතන කොකස් කියන බැක්ටීරියාව ක්‍රියාත්මක කළා මේ මේ මීතේන් කියන වායු නිදහස් නිර්වායු හරි දැන් ගොඩක් තියෙනවා ඈ ශුද්ධ ජීවීන්ගේ වැදගත්කම් ඊළඟට පොහු කර්මාන්තේ පොහු පොහු නිෂ්පාදනය පොහු කර්මාන්තේ අපේ රටේ නම් කොහු ගන්න ළමයි පොල් එළි වලින් එතකොට මේ පොල් එලි වල තියෙනවා පොල් කෙඳි. ඒ පොල් කෙඳි එකින් එක වෙන් කරන්න ගියොත් එම් මිනිස්සුයෙකුට පොල් එල්ලක් වෙන් කරන්න එන කාලයක් යනවා.
ඒක නිසා මොකද කරන්නේ ලොකු වලක් කාරලා ඒ වලට වතුර පුරවලා පොල් එලි ටික ඒකේ දාලා තියෙනවා. එතකොට පොල් එලි පල් වෙනවා. පොල් එලි පල් වෙනවයි කියන්නේ ඒ වතුරේ ඉන්න සුක්ෂ ජීවීන් විසින් පොල් එලි වල කෙඳි එකට අබඳවා තබන ගම් එකක් තියෙනවා පෙක්ටේට් කියලා. පෙක්ටේට් ටික එයා විනාශ කරලා දානවා. විනාශ කරනවා කියන්නේ එන්සයිම් වලින් තිය කරලා දානවා. එතකොට කෙඳි ටික වෙන් වෙනවා. ඊට පස්සේ ගෑනු අයට කරන් තියෙන්නේ පොල් එල්ල දැන් සාමාන්‍යයෙන් පොල් එල්ලක් හරිම හයයිනේ. නමුත් මේ වගේ පල් වෙච්ච පොල් එල්ලක් ඒ තරම් හය නෑ. ඒ කෙඳි ටික අතර තියෙන ඔක්කොම කෙඳි වැඳිලා තියෙන පෙක්ටේට් ටික අර ශුද්ධ ජීවියා පෙක්ටිනේස් කියලා එන්සයිමයක් දාලා විනාශ කරනවා. හරි. එතකොට පොල් එල්ල මෙහෙම ඇල්ලුවම බේරෙන ගතියක් තියෙනවා. ඊට පස්සේ ඒක තලලා තමයි කෙඳි ටික වෙන් කරලා ගන්න. ශුද්ධ ජීවීන් උදව් වෙන්නේ. මොකද? එන්ඩෝනියුක්ලියේස්. එන්සයිම්. රයිට් වැඩේ ඉවරයි. ගමු. ඊළඟට යනවා. තව තියෙනවද? පොතේ ඔච්චරයි තියෙන තව එකක් කියන්නද? සුත්‍ර ජීවීන්ගේ තව ගොඩක් තියෙනවා ඈ. තව එකක් කලියන්න. ජෛව ප්‍රතිකර්මණය. මං කියලා දෙන්න ලියන්න. ජෛව ප්‍රතිකර්මණය. ජෛව ප්‍රතිකර්මණය. තව ඕනනම් කියත හැකි ජෛව ශීරණය, ජෛව පෝර නිෂ්පාදනය කෝගයක්ද? මොකද්ද ජෛව ප්‍රතිකර්මණය කියන්නේ? මෙයන් නෑ. කවුරු හරි දන්නවද මෙතන ළමේ ජෛව ප්‍රතිකර්මණය කියන්නේ? නෑ. ආගල්. ජෛව ප්‍රතිකර්මණය කියන්නේ ළමයි පරිසර දූෂණය වළක්වන්න, පරිසරයේ තියෙන දූෂක ද්‍රව්‍ය අයින් කරන්න ශුද්ධ ජීවීන් භාවිතා කරන තාක්ෂණයට මොකද්ද කියන්නේ? ජෛව ප්‍රතිකර්මණය. මම පොඩි උදාහරණයක් කියන්නම්. තෙල් නැව් එනකොට ඔය මූදෙන් එන්නේ. ඒ මූදෙන් එනකොට තෙල් නැව් වල සමහර තෙල් නැව් කිලෙන්න පුළුවන්. සමහර තෙල් නැව් වලින් තෙල් කාන්දු වෙන්න පුළුවන්. එහෙම කාන්දු වුණාම ළමයි මූදු පුරාම කළුම කළු පාට තෙල් මේම ඉස්තරයක් විදියට තියෙනවා විශාල වශයෙන්. එතකොට මේක මිනිස්සුන්ට කියලා අයින් කරන්න අමාරුයි. සමහර ලාට වෙරළට ඇවිල්ලා වෙරළ සම්පූර්ණයෙන්ම තෙල්. දැන් කොහොමද අයින් කරන්නේ? බැක්ටීරියාවක් ඉන්නවා. ඒ බැක්ටීරියාව ගිහිල්ලා ඒ තෙල් වලට ඉස්සම තෙල් ටික ඔක්කොම වියෝජනය කරලා දානවා. පරිසර දූෂණය ඔක නමේ පොතේ තියෙනවා. බයෝ මොකක්ද ඒකට කියන්නේ? ජෛව ප්‍රතිකර්ම. එච්චර විතරක් නෙමෙයි, පරිසරයේ තියෙන විවිධ දූෂක අයින් කරන ශුද්ධ ජීවීන් අපිට පාවිච්චි කරන්න පුළුවන්. හරිද? ඒකට කියන්නේ ජෛව ප්‍රතිකර්ම. තව ගොඩක් තියෙනවා. තව උදාහරණයක් කියන්නම්. සමහර ප්‍රදේශවල ළමයි පස්වල වටිනා කියන ලෝහ සුළු වශයෙන් තියෙනවා. වටිනා කියන ලෝහ කොච්චර තියෙන්නේ? ගොඩක් තියෙනවා සුළු වශයෙන්. සුළු වශයෙන්. ඒතකොට ඒ සුළු වශයෙන් තියෙන පස්වල තියෙන සුළු වශයෙන් තියෙන වටිනා කියන ලෝහ වෙන් කරගන්න ශුද්ධ ජීවීන් පාවිච්චි කරන්න පුළුවන්. ශුද්ධ ජීවියයි පස්වලට මිශ්‍ර කරාම ඌ මොකද කරන්නේ? පසේ තියෙන ලෝහය වෙන් කළ දෙනවා. නිස්සාරණය කළ දෙනවා. ඒකට කියන්නේ ජෛව ශීරණ. ඉතින් ඔයාලා ළමයේ වාසයේදී ඔයගලන්ට තව දුරටත් උගන්වනවා. තව තියෙන ගොඩක් දේවල් අපි ළමයේදී කතා කරමු. හරි. රයිට්. අපි යමු ඊළඟට පරිසර සමතුලිතතාවය පවත්වා ගැනීමට ශුද්ධ ජීවීන්ගේ ක්‍රියාදායකත්වය විස්තර කරන්න. රයිට්. ආගන්. ආගන්. ඔය කතාව නවත්තන්න කරුණාකරලා. මං ඊළඟ පාර ඇත්තමයි ගහනවා පිටේ හිටින පාරට. පාර. හරි. මොකද මට ඒක හරි කරදරයි. වෙන කිසිම පන්තියක මේ ඕගොල්ලන්ගේ තියෙන කරදරේ. එක විනාඩියක් යනකොට කතා කරනවා තියෙන වල්පල් ටික ඔක්කොම. මට ඊට පස්සේ හැමතිස්සෙම කෑක ගා ඉන්න ඕනේ ඕගොල්ලන්ට. ඇත්තමයි ගහනවා. ඊළඟට මම වැඩියෙන්ම කතා කරන එක බලලා දෙනවා පිටාර උන්ට පාර. මේ ඔක්කොම ඉස්සර ඈ. මතක තියාගන්න. ඒ කියන්නේ කරදරයක් නේ මේක. කී පාරක් කියන්නද මම කතා කරන්න එපා කියලා. මුතුම ගෝසාවන්නේ කියන දේ අහන් ඉන්නේ ගෝසාව. එක විනාඩියක් මම මෙහෙම මේ අතර යනකොට ගෝසාව. මට බෑ ඔක ආයි ආයි කියන්න. ඊළඟ පාර පිටහරා දෙනවා පාර. හොඳයි ඔක්කොම ඉස්සරහා මෙතෙන්ට ගෙනාව දුන්න මේ සාමාන්‍ය මං ගහන්නේ නම් අතින් මේක හරියන්නේ නැති නිසා මේ වෙලද බෑනේ. තව මට ඔච්චර කියන්න බෑ. කරුණාකරලා වල්පල් කතා කරන එක නවත්තන්න. බැරි නම් පන්ති ඉන්න එක නවත්තන්න. සල්ලි තරම් ගෙත මලකන්ද අපිට පන්ති ඉන්න ළමයි වැඩි වෙලා තියෙන්නේ. එන්න බැරි නම් සල්ලි දෙ අතින් කන් කරන්න ගෙදර ඉන්න එපා. හරි. මොන මල කරද්ද නේ ආගත්. දැන් ඊට පස්සේ අපි යනවා මේ මොකද්ද මේ පරිසරයේ සමතුලිතතාවය පවත්වා ගන්න ශුද්ධ ජීවීන්ගේ වැදගත්කම. දැන් ඔයා හිතන්නකෝ ඔන්න පෘථිවිය. ඔන්න පෘථිවිය මෙන්න ගස්වැල් ඔන්න ඔන්න සත්තු. හරිද? මට කියන්න මුන් සදාකාලිකද මැරෙනවද කවුද? මැරෙනවනේ. එතකොට මැරුණම මුන් කොතනකාරයදින් දැම්මනේ ඔන්න ගසුත් මැරලා තියෙනවා. දැන් මට කියන්න මේ විදියට එදා ඉඳලා අද වෙනකම් මැරිච්ච උන් ටික තිරාපත් නොවුනා නම් පෘථිවියේ අපිට ඉන්න ඉඩ තියෙයිද? තියෙයිද? නෑ. මේවට මැරිච්චවුන් කොච්චර සත්තු ඕන තරම් මැරිලා ඉති ගස් ඕන තරම් ඈ ඩයිනෝසෝර්ලා මුන් මැරිච්චවුන් තාම මේ මැරේ මේ මේ දිරාපත් වෙන්නේ නැතුව තිබුණා නම් අද අපිට ඉන්න තැනකුත් නෑ. ඒ තරම් මිනිස්සු මැරිලා ඇති, ඒ තරම් මිනිස්සු සත්තු මැරිලා ඇති, ඒ තරම් ශාක මැරිලා ඇති. හැබැයි ඒකක්වත් පෘථිවිය මත ඉතුරු වෙන්නේ නැති වෙන්න කවුද මේ වැඩේ කරන්නේ?
ශුද්‍ර ජීවීන් විසින් ජීර්ණය කළ දැම්මම පරිසරය තවත් ජීවීන්ට ජීවත් වෙන ඉඩකඩ ඉතුරු වෙනවද නැද්ද? මං කියන කාරණේ පැහැදිලිද? එහෙනම් ශුද්‍ර ජීවීන් විශාල සේවාවක් කරනවා. ඒ ක්‍රියාවලට අපි කියන්නේ මොකද්ද? මොකද්ද? වියෝජනය. උන් ඇවිල්ලා මොකද කරන්නේ? මැරිච්ච උන් තියන්නේ නැහැ ළමයි. මැරිච්ච උන් මේ වියෝජනය කරලා නැවත මූලද්‍රව්‍ය බවට පත් වෙලා පසට එකතු වෙනවා. ඒවයින් ආයි අලුත් ජීවීන් හැදෙනවා. ඒවයින් ආයි අලුත් ජීවීන් හැදෙනවා. උන් මැරෙනවා. මැරණු ටික වියෝජනය වෙලා පසටයි වායුගෝලයටයි එකතු වෙනවා. ඒව එකතු වෙලා ආයි ජීවීන් හැදෙනවා. මේක චක්‍රයක් විදියට යනවා. අතිශයවත් තමයි. මේක නොවුනා නම් මේ මී පිට මැරිච්ච මලකඳන් චාක ගොඩ ගහලා ගොඩ ගහලා ගොඩ ගහලා අද වෙනකොට මිනිසුන්ට ඉන්න තැනක්වත් නැහැ. ඒ තරම් මිනිස්සු මැරලා තියෙනවා මේ වෙනකොට ලෝක. නිකන් හිතන් පෑදිලෝ ගන්න කියන කාරණේ නම් ශුක්‍ර ජීවීන් පුදුම වැදගත්කමක් තියෙනවා. ශුක්‍ර ජීවීන් වියෝජන ක්‍රියාවලියෙන් ඒගොල්ලෝ පරිසරය අපිට සුද්ධ කරලා දෙනවා. ජීවීන්ට ජීවත් වෙන අවශ්‍ය පරිසරය සකස් කරලා දෙනවා. එතකොට අපිට පරිසරයේ සමතුලිතතාවය පවත්වා ගැනීමට හැකියාවක් තියෙනවා. රයිට්. අපි ලියමුක තර්මච්ඡේදයක් වගේ තියෙන්නේ. වෙන. ඉස්සෙල්ලා පොඩ්ඩක් දාන්නනේ ඔක්කොම දැක්කම නේ බය හිතෙනවනේ. ඡේදයක් විදියට ලියන්න කරුණු විදියට ලිව්වත් ප්‍රශ්නයක් නැහැ. ඒකේ වැදගත් වචනය වියෝජනය ඈ. වියෝජනය. ඩොට් එකක් දාලා ලියන්න ලියන්න. තේරුම් අරන් ලියන්න මොනවාරි තේරෙන්නේ නැත්නම් අතුස්සලා අහන්න. අනේ කියන්නේ ශීන වෙලා යනවා නැති වෙලා යනවායි. ආයෙත් ඉරාපත්‍ර හීන වෙනවා. හීන වෙලා යනවා නැති වෙලා යනවා. ආයෙත් ඒ වචනේ ඔයගලන්ට ඕන වෙනවා ඉස්සරහට. ඕසෝන් වියන ආයනේ. ආයනේ කියන්නේ හීන වී යාම, අඩු වී යාම, ක්ෂය වී යාම. ඕක තමයි සුට්ටල් දියන් තියෙන දෙවෙනි කරුණ. ඇතිපන් එහා පැත්තේ නෑ, එහා පැත්තේ ඉන්න නෑ නේ. පෝෂණය වෙන්නේ රයිට්. එකේ තව වාක්‍ය ටිකක් තියෙනවා. ඒ ඇති වේද? ආදි. දැන් ඉතින් ආයි කතාව. ඒල ඉවර නම් ඒත් කමන්න. ඉවර කරන්න. එතකොට අපිට පුළුවන් මරණ ශුද්ධ ජීවීන් මාගින් මරණ ශාකා සත්ව කොට සයින් කරන නිසා පරිසරයෙන් අපිට පරිසරයේ ඉඩ ඇති වෙනවා ජීවීන්ට තමන්ගේ පැවැත්ම තහවුරු කරගන්න. ඔය ඔක්කොම අපිට පාඩම ඉවර කරන්න පුළුවන් තව පැයක් තියෙනවා පුළුවන්. අනිත් පාඩමටත් යන්නත් පුළුවන් දෙවෙනි පාඩම. කාජු ප්‍රේත්.
පරපොත්තේ තුනදී ඔය ශරීර සුරත් තිබුණා. මොකද අපිට කියන්නකො නෝනෝ ඒ තාත්ත වැඩ ඒ විදිහට කියලා පේනවලු බලන්න. පන්ති උනම් බලුවේ අද පල්ලයට යන්න බැක් ආරම්භ කරන්න බෑ. ඔව් සාජීවි සම්බන්ධ සුපි ජීවින් දෙන්නේ එකතුව දෙන්නේ ඉතින් සුත්‍ර ජීවින් දෙන්නේ එකතුව දෙන්නේ එකතුව එකක් කියන්න බෑ දෙන්නේ එකතුවක් ලයිකනයක් හරි ඉවරද ලියලා තාම ලියන අතුස්සන්න ඉවරයි රයිට් යමු ඊළඟට ළමයි ජෛව මොකද්ද තියෙන්නේ ජෛව පාලන ක්‍රමය අනු මොනවද අහගන්න ඈ අහගන්න ජෛව පාලන ක්‍රම මම මේක පැත්තක තියලා වෙන ක්‍රමයක් කියන්න ඉස්සෙල්ලා ඉස්සෙල්ලා වෙන ක්‍රමයක් කියන්න ඔකටම කලින් මට කියන්න මොකද්ද පලි බෝධකයෙක් කියන්නේ කවුද ඔව් හොඳයි ඔයගලන්ගේ අදහස් හොඳයි සමහර අය ඉදිරිපත් කරලා තිනවා වගාවට හානි කරන සත්තු අහිත කර සත්තු මේ අහන්නකෝ පලිබෝධකයෙක් කියන එක නා ඔයගලන්ට ටක්කෙටම උගන්වනවා 12 වෙනි පාඩමේදී එතෙක් පලිබෝධකයා කියන එක මෙහෙමයි හරිද මිනිසාට ප්‍රයෝජනවත් භෝග සහ අස්වනු වලට හානි කරන ජීවීන්ට කියන්නේ පලිබෝධකයා මොකද්ද මිනිසාට ප්‍රයෝජනවත් භෝග සහ අස්වනු වලට හානි කරන භෝගෙට විතරක් නෙවෙයි ළමයි අස්වැන්නට හානි කරත් එයා කවුද පලිබෝධකේ උනා ගන්න. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් මෙහා ගන්න. කුඹුරක් තියෙනවා. කුඹුරේ හොඳට ගොයම් පැහිලා තියෙනවා. අලියේ අලියෝ සෙට් එකක් ඇවිල්ලා ගොයම් ටික ඔක්කොම කනවා. අලියා කවුද? පලිබෝ. අපි ළමයි ගොයම් කපලා ගොයම් ටික කපලා වී ටික වෙන් කරලා හාල් කරලා හරි වී කරලා හරි ගෙදර කාමරයක ගොඩ ගහලා තියෙනවා. දැන් මට කියන්න ඒකට කියන්නේ භෝගේද අස්වැන්න? අස්වැන්නනේ. අලියා ඇවිල්ලා ගෙදර බිත්තියේ කඩලා එහෙම කඩනොය අලියා ඇවිල්ලා ගෙදර බිත්ති කඩලා ගන්න වීටි කාර්ද බිත්ති ටික කඩලා වීටි ටික කනෝ දැන් අලියා හානි කරේ අපි අලියා පැත්තක තාමුකෝ අලියා පැත්තක තාමු වී ගෝණි ටික තියෙනවා මීයෝ සෙට් එකක් ඇවිල්ලා වීටි ටික කනෝ එතකොට මීයා මොකෙද පලිබෝධක ඒක නේද තේරුම් ගන්න අලියාත් පලිබෝධක මුවත් පලිබෝධක ඒ අවස්ථාව අනුව දැන් මට කියන්නේ කැලේ ඉන්න මුවා පලිබෝධකෙද නෑ ඌ ඇවිල්ලා අපේ වගාවට හානි කරොත් පලිබෝධක තේරුණාද? එතන පලිබෝධකය කියන සතා යම් කිසි එකෙකුට පලිබෝධකය කියලා ඇඟිල්ල දික් වෙන්නේ කොයි වෙලාවෙද? ඌ අපේ භෝගයට හෝ මොකටද? භෝගයට හෝ අශ්‍ය ඔය මොකද්ද කරන්නේ? යන පහලට යන දෙනම මොනව කරදරද මේ? මේ භෝගයට හෝ මොකද්ද? අස්වැන්නට හානි කරන අයට අපි මොකද්ද කියන්නේ? පලිබෝධකය. දැන් මේගොල්ලෝ නසන්න අපිට විවිධ ක්‍රම පාවිච්චි කරන්න පුළුවන් මේ ආන්නක අපිට පුළුවන් වස ගහන වස වස ගහනවා ගිහිල්ලා මේ අපි තුමු ගොයමට කුරුප්පණුව බෝ වෙලා ගහනවා වස වස ගහනවා එතකොට පලිබෝධකයා විනාශ කරේ කෘතිම රසායනික ද්‍රව්‍යකින් අපිට පුළුවන් මෙහෙමත් කරන්න යම් කිසි අපේ අපේ අපිට හානි කර ජීවියෙක් මර්ධනය කරන්න අපිට පුළුවන් තවත් ජීවියෙක්ව පාවිච්චි කරන්න මම පොඩි උදාහරණයක් ඔයගොල්ලෝ දන්නත් එක මේක ඔන්න ළමයි ඉස්සර කාලේ කුඹුරේ හැදෙන කුඹුරේ ඉන්න පලිබෝධකය විනාශ කරන්න ක්‍රමයක් පාවිච්චි කරා කුඹුරට ගැහුවා කිරිබත් මං කියල දුන්න නේද ඔයගොල්ලෝ කියල දුන්න නැද්ද කුඹුරට ඉස්ස කිරිබත් කිරිබත් හදලා ළමයි කැට මෙහෙම අයින් කළා කිරිබත් ටික ගාලා කුඹුරට කිරිබත් ගහගෙන ගියා දැන් මොකද වෙන්නේ කුඹුර දුඹුරු පාටයි කිරිබත් සුදු පාටයි දැන් ඔන්න අහසින් යනවා කුරුල්ලෝ යනකොට උන්ට පේනවා කිරිබත් සුදු පාටට පේනවනේ කෙලින්ම ලෑන්ඩ් කරා මොකද කරේ කිරිබත් කන අතරේ අතර එහෙ මෙහෙ ඉන්න පණුව ටිකත් අනෝ පැදලා ගන්න කියන කාරණේ දැන් බලන්න අපේ ඉස්සර පැරණ කරපු දේවල් පොඩි පගාවක් තියලා කිරිබත් චුට්ටක් කවල ඒ අස්සේ අතුරු පසට අරු කර්ම පැදලා ගන්න කියන කාරණේ ඈ හරි ඈ
තැන් කරන්න කිව්වොත් අමාරුයි තමයි. කෙසේ වෙතත් දැන් තේරුම් ගන්න මට කියන්නේ එතනදී කරේ මොකද්ද? පලි බෝධකයා විනාශ කරන්න පාවිච්චි කරේ රසායනික ද්‍රව්‍යද තවත් ජීවියද? තවත් ජීවියෙක්. අන්න ඒ ක්‍රමයට කියන්නේ ජෛව පලි බෝධ පාලනය. හරිද? ජෛව පලි බෝධකයක්. දැන් ඕගලන්ට තව උදාහරණයක් මම කියලා දෙනවා. ලංකාව වෙච්ච එකක් නෙමෙයි. ලංකාව වෙච්ච එකක් නෙමෙයි. දැන් අපිට තියෙන ශුද්ධ ජීවියෙක්. අපිට තියෙන ශුද්ධ ජීවි පාඩමන්නේ. කුරුල්ලෝ අරන් බෑනේ. දැන් කුරුල්ල කියන්නේ ලොකු ජීවියෙන්නේ. අපි බලමු මෙහෙම. ඉස්සර කාලේ ඇමරිකාවේ බඩීරිඟු වගාව කරලා තිබුණා. බඩීරිඟු හරිද? දැන් මේ බඩීරිඟු වගාවේ කොළවලට දලඹුවෙක් දැන් ලංකාවට ආවේ සේනා කියලා. ඒ වගේ ඊට කලින් ඈ සේනා එන්න එන කාලයකට කලින් මේක වුණේ. දලඹුවෙක් සෙට් වෙලා මුම්මා ආගන්න. දලඹුවෙක් සෙට් වෙලා මුම් මොකද කරන්නේ? කොළ දන්නවනේ දලඹුවා මොකද කරන්නේ? කොළ කන එකනේ කරන්නේ. කනවා කනවා වගා බිම ඉවරයි. විනාශ. දැන් මේක මර්ධනය කරගන්න විදියක් නැතුව, ඒ කියන්නේ මාර දරුණුවට මේක ආවා. ඊට පස්සේ හොයාගත්ත ළමයි මෙහා ගන්න. ඊට පස්සේ හොයාගත්තා PTI කියලා බැක්ටීරියාවක් ඉන්නවා. PTI බැසිලස් තුරෙන්ජියන්සිස් සයිරලෙන්සිස් ආගන්න. PTI කියලා බැක්ටීරියාවක්. මේ බැක්ටීරියාවට පුළුවන් මේ දලබුව මරන්න කියලා හොයාගත්තා. ඇත්තට මේ බැක්ටීරියාව විසින් නිකුත් කරන විෂ රසායනික ද්‍රව්‍යයක් තියෙනවා. එතකොට ඔයා හිතනකො මේ කොළවල මේ බැක්ටීරියාව ඉන්නව නම් ඌ දාන මේ විෂ මේ කොළවල තියෙනවා. එතකොට දලබුව ඇවිල්ලා කොළ කනකොට දලබුවට කැවෙනවා මේ විෂ. දලබුව මොකද වෙන්නේ? බැරනවා. මට කියන්න, දලබුවා නැමැති ජීවියා, දලබුවා නැමැති පලි බෝධකයා මර්ධනය කරන්න පාවිච්චි කරා BTI කියන ජීවියා කවුද? බැක්ටීරියාව. ආගන්න ඔය කතා එපා. මං කිව්වනේ. හරිද? ඔය කතා කිරින්මෙන් Tamanටමයි අවාසියක් වෙන්නේ. හරි? දැන් මම මේ කතා කරන කරගෙන ඉන්න ළමයිගේ නිකන් ඇහුවොත් ඌ දන්නේ නැහැ. ඇයි ඔළුවේ වෙන වෙන දේවල්? පැය දෙකක් ඉන්න බැරිද? එක අදහසේ. ඕගොල්ලන්ගේ අනාගතය වෙනුවෙන්. ඕගොල්ලන්ගේ අනාගතය වෙනුවෙන්නේ අම්මා තාත්තරවත් කාටවත් නෙවෙයිනේ. ඇත්ත කතන්දරේ ඔයාගේ අනාගතේනේ. අම්මලා තාත්තලා කවදාරි යම් කිසි කාලයකදී මැරලේ යයි. ඕගොල්ලන්ට ජීවත් වෙන්නේ, ඒගොල්ලන්ට සලකගෙන, ඕගොල්ලන්ට රජෙක් වගේ ඉන්න නෙමෙයි ඉගෙන ගන්න. ඒක පොඩ්ඩක් ඔළුවට ගන්න. මෙතනලා කාල කන්නි වගේ කෑ ගහ දඟලන්න එපා. හරිද? තේරුමන්නේ අපරාධ. හරි? දාගන්න. මේ බැක්ටීරියා දැන් මට කියන්න, මේ පලිබෝධකයා මර්ධනය කරේ රසායනික ද්‍රව්‍යකින්ද තවත් ජීවියකින්? තවත් ජීවියකින්, බැක්ටීරියාවකින්. අන්න ජෛව පලිබෝධනාශය. පැහැදිලි ඔයගලන්ට කියන කන්නේ. ඔකට කියන්නේ ජෛව පාලනය. ජෛව පාලනය කියන්නේ මොකක්ද? එන තේරුම් ගත්තා මොකක්ද? යම් කිසි පලිබෝධකේ පාලනය කිරීම සඳහා තවත් ජීවියේ පාවිච්චි කරනවා නම් ඒකට කියන්නේ මොකක්ද? ජෛව පාලනය. ජෛව පාලනයේදී අපිට ලොකු ජීවීන් පාවිච්චි කරන්නත් පුළුවන්, සුළු ජීවීන් පාවිච්චි කරන්නත් පුළුවන්. මේ මේ අවස්ථාව මොන වගේ එකක්ද? ශුද්ධ ජීවීන් පාවිච්චි කරපු අවස්ථාවක්. හරි, මේක ඔයාට පොතේ දාලා තියෙන රූපයක්. මේ බලන්න ඕන රූපේ. මෙන්න රූපෙ මේ. ඒක නෙවෙයි. මේ මේ තියෙන්නේ බඩිරිඟු ගහ. මේ ඉන්නේ දලබුවා. මේ තියෙන්නේ ඔය ශුද්ධ ජීවියා නිකුත් කරන විෂ. ක්‍රිස්ටල් ඇන්ඩ් ස්පෝස් ආ ඉන්ජෙස්ටඩ්. ඉන්ජෙස්ටඩ් කියන්නේ කනවා, ඇඟ ඇතුළට යනවා බයි ඉන්සෙක්ට් ලාවා. කියන්නේ මේ මේ පිලව පිලවන්නේ මේ කීට අවස්ථාව. පිලවට කියන්නේ පුපා කියලා. හරිද? පුපා පිලවග. ඇත්තට මේක කියවන්නේ පුපාත පියුපා. පියුපා. හරි, කෙසේ වෙතත් දැන් මොකද වෙන්නේ? අර චුත්‍ර ජීවියා ආගන්. චුත්‍ර ජීවියා නිකුත් කරපු ඒවා මුගේ බඩේ ඒ ආහාර මාර්ගයට ගිය ගමන් මොකද වෙන්නේ? මේ ටොක්සින් කියන්නේ ඒක විස. ටොක්සින් කියන්නේ විසනේ. අහලා තියෙන ටොක්සික් ටොක්සින්. ආන්න මේක මොකද වෙන්නේ? මල. එතකොට මට කියන්න, අපිට අහිතකර පලිබෝධකයා මරන්න උදව් වුනේ කවුද? චුත්‍ර ජීවියෙක්. ජෛව පාලනය. ඉතින් අපෙන් ආනෝ ජෛව පාලනය anu කුමක්ද අපි ලියමු? ආලියා නෑ අපිට විස. අතන මේක පස්සේ මේ ජානේ අරගෙන, මේ විස නිකුත් කරන ජානේ අරගෙන ඉරු ගහට බද්ධ කරා. දැන් BTI බැක්ටීරියාව ඉහින්න ඕනේ නෑ ගහේම හැදේ. එහෙමත් තියෙනවා. තව දෙයක් කියන්න. මේ මේ BTI බැක්ටීරියාව ලංකාවට පිටරටින් ගෙන්නන. එකක් මිල අධික බැක්ටීරියාව. මොකටද පාවිච්චි කරන්නේ? ඇයි මේ ගෙන්නන්නේ? ඇයි ගෙන්නන්නේ? බඩේ වගාවට ගහන්නද? මොකද? ඩෙංගු මර්ධන. ඩෙංගු කීටයා මේ බැක්ටීරියාවට පුළුවන් ඩෙංගු කීටයන් විනාශ කරන. ඒ නිසා ඩෙංගු කීටයෝ ඩෙංගු මදුරුව හැදෙන තැන්වලට BTI බැක්ටීරියාව ඉහිනො. ඒක ටිකක් මිල අධික ක්‍රියාවලියක් කියලා තමයි මම අහලා තියෙන්නේ. හරි? ඒ කියන්නේ හැම තැනටම ඉන්නේ නැහැ. දැන් හිතන්නකො මේ. දැන් ඕගොල්ලෝ ඉතින් මේක දියරයක්. හරිද? දැන් ඔයා හිතනවාද මේක මේ කුණු කුණු වතුර යන ඇලකට ගහ ගැහුවොත් වැඩක් තියෙනවා. ඇයි ඒ? ආලුන්න බලපන්න මේක. ඈ?
ගුඩ් මොකද්ද හරි ප්‍රවීන් මොකද්ද කිව්වේ ඩෙංගු මතුරුව බිත්තර දාන්න පිරිසිදු වතුර අපිරිසිදු වතුරේ නෙවෙයි එතකොට අපිරිසිදු වතුරට මේක ගහලා වැඩක් නැහැ පැහැදිලි හරි අපි යමු තියමු ජෛව පාලනය කියන්නේ මොකක්ද යන්න තියමු පලිබෝධකයන් පාලනය කිරීම සඳහා පලිබෝධකයන් පාලනය කිරීම සඳහා පලිබෝධකයන් පාලනය කිරීම සඳහා ජීවීන් යොදා ගැනීම පලිබෝධකයන් පාලනය කිරීම සඳහා ජීවීන් යොදා ගැනීම රසායනික ද්‍රව්‍ය ගහන්න නැතුව තව ජීවීන් පාවිච්චි කරන පලිබෝධකයන් පාලනය කිරීම සඳහා ජීවීන් යොදා ගැනීම ජීවීන් යොදා ගැනීම ජෛව පාලනය ලෙස හඳුන්වයි ජෛව පාලනය ලෙස හඳුන්වයි ජෛව පාලනය ලෙස හඳුන්වයි ඒකටම ලියන්න ජෛව පාලනය ලෙස හඳුන්වයි ඒකටම ලියන්න බඩඉරිඟු වගාවේ දලබුවන් විනාශ කිරීමට ඒකටම ලියන්න බඩඉරිඟු වගාවේ දලබුවන් විනාශ කිරීමට ඒකටම ලියන්න ඈ බඩඉරිඟු වගාවේ දලබුවන් විනාශ කිරීමට කවුද යොදා ගන්න පීටීආයි බැක්ටීරියාව යොදා ගැනීම බඩඉරිඟු වගාවේ දලබුවන් විනාශ කිරීමට පීටීආයි බැක්ටීරියාව යොදා ගැනීම පීටීආයි බැක්ටීරියාව යොදා ගැනීම පීටීආයි බැසිලස් තුරින්ජෙන්සි සයිරලින්සිස් බැක්ටීරියාව පීටීආයි බැක්ටීරියාව යොදා ගැනීම තව එකක් ආමුද පොතේ නැති එක තව එකක් කියමු සල්වීනියා විනාශ කිරීමට සල්වීනියා තව එකක් ඈ ඒකටමයි සල්වීනියා විනාශ කිරීමට සල්වීනියා විනාශ කිරීමට ඇල්ටනාරියා නම් පිලීරය භාවිතා කිරීම ඇල්ටනාරියා මොකක් ඇල්ටනාරියා ඇල්ටනාරියා පිලීරය යොදා ගැනීම නේෂයි සර් මොකද අර ජෛව පාලනය ලෙස හඳුන්වයි කියන එක ඉද අර බඩේරු කුවක්කාවේ කියන්නේ එන්නේ එතන කියන්නකෝ සර් එතින් එහාට කොතෙන්ද කියන්න ඕනේ ආයි කියන ඔයා ලියපොඩි කියන්න පරිබෝධකය පාලනය කිරීම සඳහා ජීවීන් යොදා ගැනීම ජෛව පාලනය ලෙස හඳුන්වයි බඩේරු කුවක්කාවේ එතින් එහාට බඩගිර වගාවේ එතනින් එහාට ආ ඕනේ බඩගිර වගාවේ කියන තැන මට පොඩ්ඩක් කියන්න මම මොකද බඩිරිඟු වගාවේ දලබුවන් විනාශ දලබුවන් වීමට බී ක්‍රියාව යොදා ඊළඟ තව එකක් මම කියන්න කියලා සල්වීනියා විනාශ කිරීමට ඇල්ටනාරියා දිලීරය යොදා ගැනීම සල්වීනියා විනාශ කිරීමට ඇල්ටනාරියා දිලීරය යොදා ගැනීම තාකියා මල්පි වෙන්නේ නැති ගහක් සල්වීනියා විනාශ කිරීමට ඇල්ටනාරියා දිලීරය භාවිතා කිරීම හරි ඒ වැඩේ ඉවරයි ආයි ආයි සත්‍යවේ ආයි එනවා ආයි මේ ඈ ඊළඟට යනවා ක්ෂුද්‍ර ජීවීන් අහිතකර බලපෑම් දැන් ඔක්කොම කතා කර හිතකර බලපෑම් බලමු අහිතකර බලපෑම් ආගන් ක්ෂුද්‍ර ජීවීන්ගේ අහිතකර බලපෑම් ප්‍රධාන කොටස් කීපයකට බෙදන්න පුළුවන් ආගන් හබේ අවුරුදු මට කියන්න බා තා මාත් එක වෛර බඳින්නත් එපා මම කියලා නේද සමහර ළමයි ගැවුවා තොට ඉන්නම් බා වෛර කරනවා එවිතොත් ඒත් ඔයාටමයි පාඩු මම වයසට යනකොට ඔයා ගීත දෙකලා ඒ වුණාට ඒ වෙලාවේ ආ වෛරය කියන්නේ කෙනෙක් ඔයාගේ ඔළුවම තමයි නරන්නේ හරි ඒක නිසා ගුරුවරයෙක් කවදාවත් ළමයෙකුට ගහන්නේ නැහැ මම දන්න හැටියට මම නම් කවදාවත් ළමයෙකුට ගහන්නේ නැහැ කරත්තක් නැතුව කිව්වට මම ගහලා නැහැ කරත්තක් නැහැ
ඔගලන්ට කියන දේ අහන්න මේ අහිතකර බලපෑම් වූ මේවා දැන් මෙතෙක් කතා කරේ අපිට කිරි හදන්න යෝගට් හදන්න ඔය කිව්වේ දැන් අහිතකර බලපෑම් එකක් තමයි මුං අපේ ආහාර නරක් කරනවා ගන්න ආහාර නරක් කිරීම ආහාර නරක් කිරීම අනිත් එක තමයි ලෙඩ රෝග ඇති කිරීම අපිට ලෙඩ රෝග ඇති කරනවා සමහර වෙලාවට වසංගත ඇති කරනවා වසංගත දා කියලම ලක්ෂ දෙක මිලියන ගණන් මරලා දාන දැන් කොරෝනා වල නේද 150කට යා කියන්නේ ඉවරයි ඔව් වසූරිය මැලේරියා ඔය ඉස්සර කාලේ ආපු ඒවා ඊට පස්සේ තව එකක් තමයි අපිට අහගන්න අපිට ප්‍රයෝජනවත් පෘෂ්ඨ විනාශ කරනවා ප්‍රයෝජනවත් පෘෂ්ඨ දැන් බලන්න මගේ පන්ති කාමරේ ප්‍රයෝජනවත් පෘෂ්ඨ බිත්ති සුදුට තියෙනවද නිකන් පැච් පැච් තියෙනවා සමහර තැන්වල කළු පාට පැච් පැච් තියෙනවා කොළ පාට පැච් පැච් තියෙනවා කවුද ඒ නීරල් කියති ඉතින් ප්‍රයෝජනවත් පෘෂ්ඨ ඊළඟට ඔයා ඇඳුමක් ඇඳගෙන ගිහිල්ලා මහ වරුසාවේ දෙමිලා ඇවිල්ලා ඒක බෝතල වේලක් නැතුව දාලා සිව්වොත් මොනවද බැඳෙන්නේ පුස් බැඳෙනවා කළු පුස් බැඳෙනවනේ නේ ඉවරයි නිකන් ඇඳලා ආ ඒ වගේ ඊට පස්සේ ලී ලී මත හැදෙනවා දිවිර කී මොකද වෙන්නේ මේ ජිරාපත් වෙනවා මේ වගේ ඒවා අපිට ඇති කරන බාධා හරි එහෙනම් අපි ඉස්සෙල්ලාම ලෙඩ රෝග ගැන කතා කරමු දැන් පාඩම් ගන්න ඕනේ ලෙඩ රෝග ටික දැන් පාඩම් කරන්න ඕනේ අපිට තියෙනවා මෙහෙම ලෙඩ රෝග සෙට් එකක් බලන්න ආ පළවෙනි එක ලියන්න අංක 1 ආහාර නරක් කිරීම එහෙම ලිව්වම ඇති ආහාර නරක් කිරීම පළවෙනි එක ආහාර නරක් කිරීම ආහාර නරක් කිරීම ජීවීන් දැන් අපිට එක මේ මේ කරදරයක් තමයි මුන් අපිට කන්න තියෙන එක උන් කන නරක් කරන නරක් කරන විතරක් නෙවෙයි නරක් කරපු ආහාර අපේ උන් කෑම මිනිස්සු මැරෙන්නත් පුළුවන් මතක තියාගන්න නරක් වූ ආහාර කාලා මිනිස්සු මැරිච්ච ඕන තරම් අවස්ථා තියෙනවද විශේෂයෙන්ම මොන ආහාර මස් මාළු ප්‍රෝටීන් පූති භවණය වෙච්ච يعني නරක් වෙච්ච මස් මාළු ආහාර ගැනීමෙන් ඒවට එනවා ළමයි බොටුලිනම් කියලා බැක්ටීරියාව බොටුලින ඒක උග්‍ර විෂ සහිත ඔයා ඒ වගේ එකෙක් සෙට් වෙච්ච කෑමක් කෑවොත් එවෙලෙම අනුභූතේ මෙයන් දෙනිද ඔයා විනාඩි කීපයක් ඇතුළත කෙලින්ම මැරලා වැටෙන්න පුළුවන් විෂ තියෙනවා හරිද මතක තියාගන්න දැන් ඔයගොල්ලෝ හිතනවානේ නෑ පොඩි ඕන බඩේලියයි කොමාරි කාල දැක් කියන බඩජාරි කමට කනවනේ හරිද කාලා බඩේලිය ගිහිල්ලා නැවතුනොත් ඇති සමාල්ලාට කෙලින්ම මොකද වෙන්නේ මර ඕන තරම් තියෙනවා නිදුසු කරි ඕල් කාල මැරිච්චු කේක් කාල මැරිච්චු ලංකාවෙත් තියෙනවා උදා හරිද අන් දැක්ක එක දවසක් අපේ ගෙදර සීනි ගෙනාවු ඉස්සර සීනි දෙන්නේ මොනවට ගොටු වලට දැන්නේ බෑග් දෙන්නේ ඒ සීනි ගෙනාවු ගොට්ටක මෙම මේ පත්‍ර කෑල්ල නිකන් කියලා බැලුවම අවුරුද්දට ගෙනාවු කේක් එකක කේක් කෑල්ල කාලා ඒකේ තිබුණු විෂට ඒක නරක් වෙලා ඒ විෂට ළමයෙක් මැරිච්චා මතක තියාගන්න නරක් වෙච්ච ආහාර කන එක එක පැත්තකින් ඔබ හොඳ වෙන්නත් මට තොන්තර නරක් වෙච්ච ආහාර කාලා ලෙඩ හැදිලා බඩේලිය කියලා තියෙනවා නමුත් ඒක භයානක පැත්තක් තියෙනවා මිය යන්න පවා පුළුවන් මතක තියාගන්න ඈ බද මතිස්සේ මාතු උස්සන් මොකද ප්‍රශ්නේ දේශ ඇයි එතරු සර් අර මොකද සර් සල්විනියෝ විනාශකේද ඇන්ටනාරියා යොදාගනේද මොකද්ද එතන ඇල්ටනාරියා දිලීරේ යොදාගන්න ඇල්ටනාරියා දිලීරේ ඈ හරි දාගන්න දෙක ආහාර නරක් කරන එක සම්බන්ධයෙන් අහගන්න ආයි ඔය ආයි සත් දෙන්න ආයි සත් ඒ පුරුදු වෙලා ගන්න එනෝ ඇඟෙන් එනෝ ඉබේ ඔච්චර කිව්වත් කුටි කන්න හරි කතා කර බලමු මොකද්ද දෙන්නේ කියලා මම බලාගෙන ඉන්නේ දෙන්නේ තුන් දෙකක් ඒ ලකුණුත් අඩුයි ඒ අඩු වෙන්න හේතුව ඒක ගුටි කාලා එක්ක ගෙදර නැවති නැත්නම් දිගටම පන්තියේ කටවල් වහගෙන පන්ති ඉදින් ආ ගන්න අංක දෙක තමයි ලෙඩ රෝග ඇති කිරීම ආ ගන්න අපිට ලෙඩ ඇති කරනවා මො ලෙඩ රෝග ඇති කිරීම එහෙම ලිවම ඇති මෙච්චර දිගට ලියන්න ඕන නැහැ ලෙඩ රෝග රෝග අපිට ඇති කරන රෝග ඇති කිරීම දැන් ඔන්න ඕගොල්ලන්ට තියෙනවා සද්දේ වහලා හරිද වැඩ පාඩම් කරන්න දෙයක් හරිද පාඩම් කරන්න ඕනේ ආයි මම නොකිව්වයි කියන්න බෑ දැන් පාඩම් ඕනේ ඈ
වෛරස් රෝග අපිට වෛරස් ගොඩාක් වෛරස් තියෙනවා. ඒවෙන් ඇති කරන රෝග කීපයක් තියෙනවා. බැක්ටීරියා වලින් ඇති කරන රෝග කීපයක් ඔක්කොම නෙමෙයි. දිලීන රෝග කීපයක් තියෙනවා. ප්‍රොටෝසෝවා වලින් ඇති කරන රෝග කීපයක් තියෙනවා. කටපාඩම් කරන්න ඕනේ දැන්. දැන් කටපාඩම් කරන්න ඕනේ. වෛරස් වලින් අපිට ඇති වෙන රෝග ඔයගොල්ලෝ හොඳටම දන්න එකක් කියන්නේ. කොවිඩ්. කොරෝනා නේ. කොරෝනා කියන රෝගී තත්ත්වය අපිට වෛරසයකින් ඇති වෙන්නේ සෙම් ප්‍රතිශ්‍යාව. සෙම් ප්‍රතිශ්‍යාව උන විවිධ ඒවායින් ඇති වෙන්න පුළුවන්. ඩෙංගු. ඊට පස්සේ අරයා කිව්වාගේ මොකද්ද? HIV. HIV කියන්නේ මොකද්ද? මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය. මොකද්ද ලෙඩේ? ඒ වෛරසයේ ලෙඩේ මොකද්ද? AIDS. AIDS කියලා ලෙඩක් තියෙනවා. දැනට බෙහෙත් තියෙනවා. බෙහෙත් හොයාගෙන නැහැ. නමුත් ඒක මර්ධනය කරලා තියාගන්නේ ලෙඩේ හැදුනට පස්සේ ඒ මිනිස්සුයව මැරෙන්නේ නැති වෙන තියාගන්න විලා අධික බෙහෙත් දැනට තියෙනවා. අනිවාර්ය. එයා ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඇඟි මුත්තන් ගන්න තියෙන එකක් තියෙනවා. ඒ කියන්නේ සුදු රුධිරාණු වලට අර අල්ලන්න බෑ ආව. එයා වෙනස් වෙනවා නිරන්තරයෙන්. ඒකයි වැඩි. යන්නත් පුළුවන්. ඒ කියන්නේ ඉතින් මෙහෙමයි. එහෙම කටුවලින් බෝ වෙන්නේ එකෙකුට විදුපු එක අනිත් එකකට විද්දොත්. එහෙම විදිනවද දැන්? ඈ ඕ. ඒ කාලේ. දැන් එහෙම වෙනවද? දැන් එක අට එක ගානේ නේද තියෙන්නේ? ඒක ගැහුවා අයින් කරනවනේ, ඩිස්පෝස් කරනවනේ. එහෙම වෙයි. ඇයිදී කොණ්ඩේ කපන තැනකින් වගේ බාබර්ගේ මේකින් වගේ බෝ වෙන්න බැරි කමකුත්. ඒ කියන්නේ මෙහෙමනේ. ඔයා හිතන්නේ ඒඩ්ස් රෝගියෙක් ඉන්නවා. පිටින් පේනවා ඒඩ්ස් රෝගියාගේ රෝග ලක්ෂණ මොකුත්. එතකොට ඌ ඒඩ්ස් කියන රෝගයේදී මොකද වෙන්නේ? ඇඟ ඇතුලේ ප්‍රතිශක්තිකරණය බහින. සුදු රුධිරාණු වල ක්‍රියාකාරීත්වය බහින. බැස්සට පස්සේ වාට පොඩි පොඩි ලෙඩ වෙන්නුත් තමයි මරන්න පුළුවන්. අපට එම්බිසාවකින් මැරෙන්නත් පුළුවන්. සමාජ රෝග. සමාජ රෝගයක්. හැබැයි මෙහෙම බෝ වෙන්න පුළුවන්. ඒඩ්ස් රෝගියෙක්ගේ මොකද්ද? දැලි පීයෙන් මේ කපනවනේ වටේ බම් පරව මේ මොකද ඒ කියන්නේ මේව කපනවනේ. අපද්දි උගේ මේ තුවාල වෙනවා. තුවාල වුණාට පස්සේ ඒ දැලි පීයෙන්ම ඔයාගේත් අපද්දි තුවාල වෙනවා. ගොඩක් වෙලාවට ප්ලේට් එක මොකද කරන්නේ? මාරු කරනවා. හැබැයි සමහර ලාට මාරු කරනවා. සමහර තැන්වල මන් නම් යන්නේ නැහැ ඒ වගේ තැන්වල. ප්ලේට් එක මාරු කරන්නත් ඕනේ. ඒක විස බීජ නාශක තියරයක දීලා ගන්නත් ඕනේ. සමහර අය මොකුත් කරන්නේ නැහැ. ප්ලේට් එක යන්තම් මාරු කරනවා. ලේ තැවිරලා තියෙන බැරිද? දැන් ප්ලේට් එක මාරු කරයි කියලා ලේ තැවිරලා තියෙන බැරිද? පුළුවන්. තේරෙනවද? නැහැ කෙලවලින්ද? කෙලවලින්ද මේක? ලේ වලින්. හරි. ඔව්. කැපිලා ඉතින් යන්න පුළුවන්. හරි රුධිර පාර විලේනේද යන්න පුළුවන් ඒඩ්ස් ඔයාට ලේ කවුරු හරි දුන්නොත් හැබැයි දැන් ඒ ඔක්කොම චෙක් කරලා ගන්න ඉස්සෙල්ලා හරි එනවා වෛරස් රෝග පොලියෝ ඒ ඔක්කොම වෛරස් රෝග අපි බලමු අපිට තියෙන වෛරස් රෝග පොතේ ඉගෙන ගන්න තියෙන වෛරස් රෝග ටික බලා ගන්න සෙම් ප්‍රතිශ්‍යාව ඩෙංගු පොලියෝ ඒඩ්ස් ඉන්න පොලියෝ කියන ළමයි අපේ මාංශ පේශි වල සමහර තැන් හරියට වර්ධනය වෙන්නේ මම පෙන්නන්න රූප සටහන් පෝලියෝ වලදී කකුලේ එක කකුලක් හොඳයි අනිත් කකුලේ මස් ඇදිලා නැහැ. එතකොට ඒකට ඇවිදින්න බෑ. මම පෙන්නන්න ඕගොල්ලෝ. පාගේ බෝන් ඕන් රෝගය. පාකින්සන් කියන්නේ අනේ වෙවුලන ගතියක් වගේ එන වයසට යනකොට එන රෝගී තත්. හරි. ඒක තමයි ශුද්‍ර ජීවීන් ඇති වෙන තත්ත්වයක් නෙමෙයි. රයිට්. ඊට පස්සේ මේ දැන් මේක පොඩ්ඩක් තේරුම් ගන්න ඒඩ්ස් කියන එකේ තේරුම. ඒඩ්ස්. Acquired Immunodeficiency Syndrome. පරිචිත ප්‍රතිශක්ති ඌනතා සාසාධකය ඒඩ්ස් කියන එකේ දිග වචනේ මේකත් ඔයා පාඩම් කරගන්න වෙනවා මොකද විභාගෙදී මේක දෙන්න පුළුවන් මේක නොදී දැන් ලියා ගන්න පාඩම් කරගන්න ඩක්කාලා පල්ලයට ලියා ගන්න ඇති වෙන්නේ 2 2 9 4 නේ තියෙන්නේ 1 2 3 4 ඔව් හරියට මිරි 4ක් තියෙනවා සෙම් ප්‍රතිශ්‍යාව තව උතරම් වෛරස් රෝග තියෙනවාද පිස්සු බලු රෝගේ ජලබීතිකා වෛරස් හරි SARS වෛරස් ඒ වගේ ගොඩක් තියෙනවා වෛරස් රෝග ඈ දැල් දෙල පාඩම් කරන්න ඕනේ කයිය බෑ කවුරුවත් බෑ තන් තනියෙන් පාඩම් කරන්න මට දැන් ඕනේ මේ අන්තිමට ලියන්නේ මෙන්න මේ ටික ඉංග්‍රීසි ටික ඕනේ නැහැ සිංහලෙන් ලියා ගන්න ඒඩ්ස් පරිචිත ප්‍රතිශක්ති ඌනතා සාපාදක ඒකත් පාඩම් කරන්න ඒක ඕනේ ඒ කියන්නේ විභාගෙදී එහෙම දුන්නොත් ඔයා දන්නේ පරිචිත ප්‍රතිශක්ති ඌනතා සාසාධක කියන්නේ ඒඩ්ස් කියන වචනේ දිග දැන් අවංක වෙන්න හරි
පුළුවන්. පරිචිත ලක්ෂණ කියන්නේ මොකක්ද? කොතනටද? ඔව් ගන්න පුළුවන්. අවංකව අවංක වෙන්න හැම ළමයෙක්ම අවංක වෙලා පාඩම් කරගන්න. තුමා ඒක කතා කරන්නේ පාඩම් දෙන්නද? ඔව් සර්. තුමා ඔව් සර් පාඩම් දෙන්න. හරි විනාඩියක් ඉන්න මේක තාම ළමයි ලියනවානේ තව ටිකින් ගමු. හරි ඉස්සෙල්ලා ලියා ගන්නටක් ගන්න. ලියලා තනි තනියෙන් පාඩම් කරන් තනි තනියෙන්. ඒ කියන්නේ ලෙඩක් සාමාන්‍ය අපේ සින්ඩ්‍රෝම් එකක් කියන්නේ රෝගයක්. රෝගයකට කියන තව නමක් තමයි සාසාදක. නැත්නම් සා ලක්ෂණය කියලාත් කියනවා සින්ඩ්‍රෝම්. අවංකව පාඩම් කරන්න බැරි වුණොත් එක එක ගානේ ගහනවා. කියන්න කියලා බැරි වුණොත් එකට එක ගානේ ගුටි ගන්නන. බැරි වෙන හැම එකටම එක ගානේ දෙන්න. ෘත්‍ති හතරයි. සහ සාධකෙම ලියන්න ඕනේ. සින්ඩ්‍රෝම් කියන වචනේ තේරුම. කොබොඩක් කකුලක මොකද්ද ඔයා කියන්නේ? ඉංග්‍රීසි වචන ටික ඕනේ නැහැ, ඒ ටික ලියන්න. බලන්න යාළුවත් එක චෙක් කරගන්න පුළුවන් කියලා හතරම. හරි ගම් පොඩක් ඉන්න. බැක්ටීරියා කියලා තව කෙනෙක්ව ආහාරට ගන්න භක්ෂණේ. කොබලන්න තව වෙලාව ඕන ළමයි අතුස්සන්න. තව වෙලාව ඕන ළමයි. තාම වෙලා මදි අප්පා මට නම් පාඩම් කරගන්න වෙලාව ඕන ළමයි. කියන්න පුළුවන් ළමයි නෙමෙයි. තවත් වෙලාව අවශ්‍ය ළමයි මේ ටික පාඩම් කරන්න. කො හරි ගමු. හැබැයි සද්ද බෑ. කිසිම කියන එක්කෙනාගේ හඬ විතරයි එන්න පුළුවන්. අනිත් අයගේ හඬවල් ඔක්කොම මියුට් වෙලා තියෙන්න ඕනේ. මං අහන කෙනා විතරක් කියන එක මුළු පන්තියටම ඇහෙන්නත් ඕනේ. හරිද? හොඳයි. ගුඩ්. අපි දෙමු. ජලින. පන්තියටම ඇහෙන්න කියන්න ඕනේ. ආයි කියන්න. ගුඩ් නියමයි වතින්. හරි ගෑල් ළමයෙකුටත් දෙමු. කවිශ්වරා. අනිත් අයගේ සත් දෙන්න බෑ. අනිත් අයගේ සත් දෙන්න බෑ. ඒ හරි ඔය ඇයි ඒ සත්‍ය බෑ. උගලට පාඩම් කරන්න ඉවරයි. පාඩම් කරන්න ඉවරයි. කතා
අපල අපි එම කිනේක මට ඇහෙන්න ඕනේ. ඕගොල්ලන්ට කිසි එකක සතක් මේ සත්‍යයක් ඇහෙන්න බෑ මට. තේරුණාද? ඊට පස්සේ හරි. ඔයා. අවුන් නයිගල්. දුක්. නමුත් යන් හර්ෂිත ප්‍රතිශක් චෝදතා සාසාධක පිටා ලෝක ප්‍රසිද්ධ ලෙඩක් ඒ ඒ ඇයට ලොකු එක හරි හරි දිනද නද හරි වගේ නම කතරු විනෝත්තා විනෝත් පස්සේ අපි දෙමු අරයා එළවරියම ලස්සෝ අත්තර මෑන්ට කියන්න ඕනේ සාධක මොකක්ද ඒකේ එක්නම් මේ දැන් අරයටත් කිව්වා නම පුළුවන් කෙටික බෑ හරි ඒත් වාද ඒත් සත්‍රි එම යාන්ත දෙන්න දැන් ප්‍රවීන් වාගෙන් වාගෙන් නම කතරු මහි මහිරු වා මහිරු කියන් සද්ද බෑ ඔය ඉතින් ආයි කතාවනේ මට මේ කියන එක කිසි ඇහෙන්නේ නැහැ ඔය කන්න හදන්නේ මොකෙක් කර ළඟදී මෑ හරි ඔයත් කියන්න අපි අලුත් ළමයි කිසි බෑ බලමු ඉතින් කොහොමද කරන්නේ හරි ඉතින් සාදකය අමන්නේ හොඳයි හරි අපි ඊළඟ ලෙඩට ආ මේගොල්ලොත් අත උස්සන් ඉනවා දැන් ඕගොල්ලෝ කෑ ගන්න බෑ මට මුක් කියනේ වැහෙන්නේ නැහැ මේකෙන් ඈ ආ නුමා නුමාට ලකුණු 97යි මේ පාර ගොඩක් හොඳ ළමයි ඔන්ලයින් ඇවිල්ලා එහෙම කර ගන්නවා කියන්නේ ලොකු දෙයක් ආ කියන්න සෙම් ප්‍රතිශ්‍යාව පෝලියෝ ඩෙංගු පරිචිත ප්‍රතිශක්ති උන්නතා සහ සාධකය තමයි ඔන්ලයින් ඇවිල්ලා ඒ මට්ටමට යනවා කියන්නේ ලොකු දෙයක්. දැන් මෙතන ඉඳලත් කෑක ගහ ඉන්න එකේ ඔන්ලයින් වලට මාර නිදහසක් තියෙනවානේ. සමහර ළමයි ඔන්ලයින් නම් ලකුණු මට්ටම අඩු වෙනවා. මම ඉතර යෝජනා කරන්නේ නැහැ ඔන්ලයින් එන්න අර ඈත ඉන්න ළමයිට දෙමව්පිය ඇවිල්ලා බැගෑපත් වුණාම අපිට එන්න විදියක් නැහැ. සර් ට්‍රීවිල් එකට මෙච්චර යනවා කිව්වම අවස්ථාව දෙනවා විනස. නමුත් ඒ දැන් සමහර ළමයි ඉන්න ඔන්ලයින් ඇවිල්ලා ගේම ගහ ගන්නවා. කොහොම හරි හොඳටම වැඩේ කරගන්නයි ඉන්නවා. ඒක මාර වටිනවා ඈ. දිනේෂ් සෙම්බිතිෂාව ඩෙංගු පොලියෝ පරිචිත ප්‍රතිශක්ති කරන උන්නත සහසාධකය
ප්‍රතිශාව එංගු පෝලියෝ පරිජිත පෙරගස්කි එමදා සහදාලි. සෙම්පතිශ්‍යාව, ඩෙංගු, ඒඩ්ස්, පෝලියෝ. රෝහල ඒක අවුරුදු 70 ගානක 80 ගානක දෙක කෙනෙක් කිනවලු දාම ඒක ගිහින් දාලා මට මතකයි ඔය කවුරු හරි මං කියන්නේ කවුද මේ ඉස්ස ජනනායක ඒක මට මතක විදියට එයා හරි කවුරු හරි කියපු එක මට නිකන් මතකයි ඉතින් මේ හැබැයි අද ඒ තත්ත්වේ නෑ අද ළමයි හැදුනොත් බෝ වෙන නිසා බෝ වෙනවනේ ඉතින් ඒක බේත් නෑනේ දැන් බේත් තියෙනවා දැන් සුකට ඇයි කලින් අඳුරගත්තා හොඳටම සුව කරන්න පුළුවන් උණ සන්නිපාතය මොකද්ද සල්මොනෙල්ලා ටයිපි කියන බැක්ටීරියාව ඕන තරම් මේවට තියෙනවා කොහමද වෝ වෙන්නේ අපිරිසිදු ආහාර අපිරිසිදු වතු මේක ඇවිල්ලා මාළු කුලෙඩන්නේ උණ ඇති වෙනවා පාචනය ඇති වෙනවා ක්‍රමෙන් වැඩි වෙන උණ ඇති වෙනවා මේකට බෙහෙත් තියෙනවා කිසි අවුලක් නැහැ හැදුනොත් හොඳ කරන්න පුළුවන් උණ සන්නිපාතය නිතර නිතර මේවට ආයෙත් තියෙනවා කෑම වලින් බෝ වෙන මොකද්ද පුළුවන් අයියෝ බෙහෙත් තියෙනවා නොසලකා හැරියොත් පුළුවන් නොසලකා හැරියොත් අද වෙනකොට ඉතින් මේවා ඔක්කොටම බෙහෙත් තියෙනවා මේ තුනටම හා ලියා ගන්න ෂේ රෝගය ටකලියන් බැක්ටීරියා ලිවද පාඩන්ද ෂේ රෝගයේ ලාඳුරු උණ සන්නිපාතය අහන්න දෙයක් නැහනේ මතකයිනේ ආ එන අන්තිමට ගමු ඈ අන්තිමට ගමු එකපාරක් කියමු ෂේ රෝගය
ලාඳුරු උණුසන්නි පාත්‍ය. ළමයි බැක්ටීරියා රෝග ඔච්චර තියෙන ලෝකෙ. තව ගොඩක් තියෙනවා. ඔය දැන් ඔය කොලරාව කියන්නේ බැක්ටීරියා විබ්‍රියෝක්ටරේ කියන බැක්ටීරියාව ගැන. ඊට පස්සේ ගලපටලේ ඩිප්තීරියාව කියන්නේ ඒකට. ආ පැපොල මං හිතන්නේ වෛරස්. වෛරසයක් මේ මේ බැක්ටීරියා නේ පැපොල. ඊළඟට යනවා ඊළඟ එක නම් ලේසි. මොනවාද? අලුවම් සහ දද. දිලීර වලින් ඇති වෙන රෝග දෙකක් තමයි අලුවම් සහ දද. අලුවම් සහ දද. දද කියන්නේ කකුල් වල නිකන් කළු පාටට රවුම් වගේ ඇති වෙලා නිකන් තුවාල වගේ ඇති වෙන දද. සමහර අයට ඇති වෙන්නේ නෑ නෑ ඒවා නෙමටෝඩාව. අලුවම් දද. සමහර විට මෙතන ඉන්න ළමයිගෙත් අලුවම් ඇති. මගේ නෑ. පේන්න නෑ. ආගන්. මේ අලුවම් කියන්නේ ඔයාගේ හම මතු පිට ඉන්න දිලීරයක්. දද කියන්නේ ඔයාගේ හම මතු පිට ඉන්න දිලීරයක්. දදයක් කියවම කළු පාට ලොකු රවුමක් වගේ ඇවිල්ලා එතන නිකන් සැරව වගේ ගලවන සැලන නිකන් වතුර වගේ ගන්න තත්වයක් ඇති වෙනවා. දද. හරිද? සුව කරන්න පුළුවන්ද? පුළුවන්. කොහමද බෝ වෙන්නේ? ස්පර්ශේ. ස්පර්ශයෙන් බෝ වෙන්නේ. දැන් ඔයා කාගේ හරි හෙල්මට් එකක් දාන් යනවා. ඒකට ඒකගේ මූණේ තියෙනවා අලුවම්. ඔයා එයාගේ හෙල්මට් එක ඕන තරම් අරන් යනවනේ. දන්නේ නැති උන්ගේ හෙල්මට් දාන් යනවනේ බෝ වෙන්න පුළුවන්. කාගේ හරි කැප් එකක් තියෙන අමාරුවට දීපං කැප් එක කියලා දා ගන්නවා. ඔව්. බෝ වෙනවා. ඊළඟට ආ අනුන්ගේ ආගන් අනුන්ගේ සාලු අනුන්ගේ ඇඳු පාවිච්චියෙන් බෝ වෙනවා. බස් එකේ යද්දි සමහරවිට ඔයා බස් එකේ යද්දි සමහර වෙලාවට ගෑවෙන්න තු යන්න බෑනේ බස් වල මල කරුමයක් නේද. දැන් අපේ රටේ ප්‍රවාහන සේවයේ තියෙන ප්‍රශ්නයක් ඒක. ආයි මන් දන්නේ නැහැ ඕගොල්ලෝ බස් වල යනවද කියලා. මන් නම් ඕගොල්ලෝ වගේ වයසේදී අපිට වාහන තිබුණ නැහැ. බස් එකේ තමයි ගියේ. එතකොට බස් එකේ යනකොට ළමයි අලුහන් තියෙන තද අලුහන් තියෙන එකේ කැගේ ගෑවෙන්න බැරිද? පුළුවන්. බෝ වෙන්න පුළුවන්ද? පුළුවන්. මට පුළුවන් වෙච්ච දවස් ඉඳන් මම බස් එකේ යන එක මම නැවැත්තුවා. මට පුළුවන් වෙච්ච දවස්. ඒ කියන්නේ මට මතකයිද 11 අවසර විතර වෙනකොට බයිසිකලයක් ගත්තා. ෆුඩ් බයිසිකලයක්. ඒක ෆුඩ් බයිසිකලයක් ගන්න සල්ලි තිබුණ නැහැ අපේ තාත්තලට. අර අපේ ගමේ විසිකල තිබුණ ෆුඩ් බයිසිකල් කෑල් ටිකක් ගෙනලා පේන්ට් කරලා හදලා ගත්තා. ඊට පස්සේ බස් වල යන්න ෆුඩ් බයිසිකලේ යන්න. උකේ කොට යනවා පන්ති වලට ෆුඩ් බයිසිකලේ යන්න බස් එකේ යන්න. ඇයි ඉතින් ළමයි බස් එකේ උදේට බස් එකේ ගියොත් එහෙම ආයි ඉතින් පාගල පොඩි කරලා ගාඩිය නාගෙන යන්න වෙයි. ඊට වඩා හොඳයි පයින් යන එක නැත්තම් බයිසිකලේ යන්න. ඊට වඩා හොඳයි. අද වෙනකොටත් මම බස් වල යන ගමන් හරිම අඩුයි. ඒ කියන්නේ මට නැත් බැරිම අවස්ථාවක හැර මම අනිවාර්යෙන් එක්ක බස් එකේ යන්නේ. මේ බස් එකේ එක්ක බයික් එකේ යන්නේ එක්ක කාර් එකේ යන්නේ බස් එකේ යන්නේ. ඔය පිටකොටුවගේ යන්න ඕනෝ සමහරවිට ඉතාලම කලාතුරකින් බස් එකේ යනවා. මොකද අර පාකින් වල ප්‍රශ්න අරම වෙන නිසා ඒ හැරෙන්න යන්නෙම නැහැ. කෝච්චිය ඊට හපා. කෝච්චිය ගින් තියන දුතේට. මාර්ගම නේද? හොඳට තද වෙලා යන්න. ආ එහෙම නැද්ද? නෑ. ආයෙම. හරි අන්තිම එක. අන්තිම එක ඈ. වෙලාව යනවා. පාඩම් ගන්නත් තියෙනවා. අන්තිම එක. ප්‍රොටෝසෝවා මගින් ඇතිවන රෝග ලියන්න. මැලේරියාව. මැලේරියාව ඇති වෙන්නේ ප්ලාස්මෝඩියම් වයිබැක්ස් නැත්නම් ප්ලාස්මෝඩියම් පැල්සිපාරුම් වගේ ප්‍රොටෝසෝවාජ් මැලේරියාව ලංකාවේ දැනට තියෙනවා. වාහකයා වැලි මේ 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 මදුරුව මදුරුව ඇනෝපිලස් මදුරුව. ඊළඟට ලීෂ්මානියාව ලංකාවේ තියෙනවා. ඔව් ලංකාවේ තියෙනවා. ලීෂ්මානියාව. ලීෂ්මානියාව. ලීෂ් කියව මැද. ලීෂ්මානියාව. ඊළඟට ඇමීබා අතිසාරේ එන්ටමීබා හිස්ටොලිටිකා කියන සතා ඇති කරන්නේ. ඇමීබා අතිසාරේ. මද? ආකාරයක් ප්‍රොටෝසෝවා කියන්නේ තනි සෛලයේ සත්තු. තනි සෛලයේ සත්තු බහුසෛලික සත්තු අපිනේ ඇනිමාලියා කියලා ගොඩ අහලා තියෙනවානේ. ඇනිමාලියාවන්ට දාන්නේ බහුසෛලික සත්තු. ඒක සයි තනි සෛලයේ සත්තු ප්‍රොටෝසෝ. හරි අනිවා. හරි
ඇති මං දැන් පෙන්නන්නම් මැලේරියාව ලීෂ්මානියාව ඇමීබා අතිසාරය ඇති කරන්නේ ප්‍රොටෝසෝවා ජීවීන්ගෙන් දැන් බලමු මේවා මේ ඇත්තව නෙවෙයි කම්පියුටර් ග්‍රැෆික් වලින් හදපු සෙම් ප්‍රතිශ්‍යාව ඇති කරන වෛරස් එක මේ තියෙන ඩෙංගු ඇති කරන වෛරස් එක ඇත්ත එකක් නෙමෙයි හදපු එකක් මේ තියෙන පොලියෝ වෛරසය ඇත්ත එකක් නෙවෙයි ප්‍රතිනිර්මාණය කරපු එකක් මේ තියෙන පොලියෝ හැදුනම වෙන සිද්ධිය මට කියන්න කකුල් දෙක සමානද එක කකුලක් හරියට හැදිලා නැත් මෙන්න මේ කකුල හරියට හැදිලා නැහැ එතකොට මෙයාට ඇවිද ගන්න පුළුවන්ද බැරිද මාංශ පේශි වර්ධනය වෙන්නේ නැහැ මේ එතකොට ඒ වගේ ළමයිට ආධාරක මේ වගේ හදන ළමයි විශේෂ සපත්තු ඒක දාගෙන තමයි එයාට ඇවිදින්න වෙන්නේ නැත්නම් එයාට ඇවිදින්න අමාරුයි ඕක දාගෙනත් යන්නේ නිකන් අපඝාතයක් යනවා වගේ තමයි එතකොට මේ පොලියෝ දැන් ඇත්තටම ලංකාවේ නැති තරම්. මොකද අපිට පොලියෝ බින්දු දෙනවනේ පොඩි කාලේ. එතකොට මේක ප්‍රතිශක්තිය ඔයාගේ ඇඟේ තියෙනව හැදෙන්නේ. මේ තියෙන ඒ වගේ තවත් පොලියෝ හැදිච්ච ළමයෙක් එයාගේ කකුල් දෙකටම විශේෂ මොනවද? සපත්තු වර්ගයක් හදලා තියෙනවා නැත්නම් එයාට ඇත්තටම ඇවිද ගන්න අපහසු. පොලියෝ. හොඳ වෙන්නෙත් නැහැ, මැරෙන්නෙත් නැහැ. ඉතින් මේම තමයි. ඉතින් ඒ බැලන්ස් එක නැති වුණාම කීලිකරු දෙකකුත් තෝරන ඉස්සෙල්ලා මේක මේ يعني මේක දුන්නාට පස්සේ මේක එකපාරට මේක අයි කරාම යන්න බෑ. ඒක ප්‍රැක්ටිස් වෙනකන් කීලිකරු ආයෙන කතාන්තරයක් ඉතින්. හැබැයි දැන් නෑ ළමයි. හොයන්නවත් කාලෙකින් දැක්කෙම නෑ පොලියෝ රෝගී. ඉස්සරම තිබුණා. දැන් එහෙම දකින්න ලැබෙන්නේ නෑ හරි අඩුයි. නැති තරම්. ඊට පස්සේ මේ තියෙන්නේ සල්මොනෙල්ලා ටයිපි කියන බැක්ටීරියා උණුසුම් නිපාතය. හදන එක්කෙනා. මේ තියෙන්නේ මොනවද? අලුවම්. අලුවම් සතෙක් ඈ ජීවියෙක් ඔයාගේ ඇඟ ඇතුලේ ඔයාගේ ඇඟ මත තව ජීවියෙක් ඇදිලා මේ අලුවන් හොඳ කරන්න පුළුවන් හැබැයි ඒක වෙන කතාවක් අපරාම කියන්නේ වෙන කතාවක් ඒක ක්ෂුද්‍ර ජීවීන් ඇති වෙන එකක් නෙමෙයි ඒ ඔයා දන්නවද ඒක ඇති වෙන්නේ ඇයි කියලා තාම හොයාගෙන නැහැ හේතුවක් දන්නේ නැතා ඉටි ඇට සමහර අයගේ තොල් සුදු වෙනවා දැකලා තියෙනවද මූණේ තනින් තන සුදු මුසු වෙන්නේ හොයාගෙන ඉටි ඇටි එනවා නෑ හේතුවක් දන්නේ නැත ඊළඟ මේ අලුවන් ළමයි අලුවනක් යන්තම් හරි ඇතුනොත් ටක් ගාලා ප්‍රතිකාර ගන්න පැතිරෙනකන් ඉන්න එපා පැතුරු තමයි ඔක මේ වෙන හැම මේවා ගගා ඉන්න තැනක් ඇති වුණොත් ටක් ගාලා එක පෙන්නලා බේත් ගත්තා නම් තිරෙන්නේ හරි ඊට පස්සේ මේ ඉන්නේ ප්ලාස්මෝඩියම් වයිවැක්ස් සෝරි ඔව් ප්ලාස්මෝඩියම් වයිවැක්ස් කියන මැලේරියාව ඇති කරන ශුද්ධ ජීවියා ලේවල ඉන්න මේ ඉන්නේ මෙයා මැලේරියා ඇත් එකක් රතුරු දිරසයි ඊට පස්සේ මේ ඉන්නේ එන්ටමීබා හිස්ටොලිටිකා කියන ඇමීබා අතිසාරය ඇති කරන ප්‍රොටෝසෝවා ජීවියා ඇමීබා මොකද අතිසාරය කියන්නේ දිගටම බඩේට යනවා මේ ඉන්නේ තයාම තමයි එන්ටමීබා හිස්ටොලිටිකා ආ නෑ 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 මේ තියෙන්නේ ලීෂ්මානියාව හැදිච්ච මිනිස්සේ ලීෂ්මානියාව ලංකාවෙත් කියලාද නැද්ද කියනවා මේ නහය කපලා තියෙන නහය කපලා තියෙන කපන නහය මේ නහය නැ කපලා තියෙන මේ අතේ ලීෂ්මානියාව ආගන් ආගන්නක ලංකාවේ තියෙනවා ලීෂ්මානියාව ඇති කරන්නේ ප්‍රොටෝසෝවා කියන ක්ෂුද්‍ර ජීවි ආකාරය මට ඒ මේ තියෙනවා බෙහෙත් තියෙන ඉන්නක මං කියන්නකම් කියනක ඉන්නක බෙහෙත් කිය මේමයි කතාව මේක බෝ කරන්නේ මෙන්න මෙයා කො හා ඕනේ කො මේන්නේ මැස්සා මේ මෙයා තමයි මේ ලංකාවේ ඉන්නවා වැලි මැස්සා කියන මැස්සා ආකා මැස්සුව මැසි ආකාරයක් තමයි මේක බෝ කරන්නේ වැලි මැස්සෙක් කැවිල්ල ඔයාගේ ඇඟට ඇන්නම පොඩි තුවාලයක් ඇති වෙනවා ඇති වෙලා යටින් ටික ටික මේක කුණු වෙනවා ඒ කියන්නේ නරක් වෙනවා හම සාමස් ඊට පස්සේ දැන් අපි ඉතින් හිතන්නේ නැහැ නේ චූටි තුවාලනේ මත් වෙන්නේ ඒ වුණත් දවසක් යනකොට ළමයි බලද්දි මේ හරි ඔක්කොම යට නරක් වෙලා දැන් මෙතන තියාගන්න බෑ මොකද කරන්නේ නරක් වුණොත් එහෙම මොකද කරන්න වෙන්නේ තියාගන්න පුළුවන්ද බෑ දැන් දියවැඩිය වැඩිචායක කකුල් කපන්නේ ඇයි කකුල තියාගන්න බෑ නරක් වෙලා කකුල නරක් වුණාට පස්සේ තියාගන්න බෑ නරක් වෙච්ච තැනින් අයින් කරන්න ඕන එතකොට මේගොල්ලන්ගේ තරේ මේ තුවාල ඇතුළේ දැක්කනේ මෙහේ නහය ගාවීම කපලා අයින් කරලා තියෙන. පෑදෙල්ද? හුස්ම ගන්න ඉතින් මෙතන සිදුරු දෙක තියෙනවානේ. පෑදෙල්ද?
ඉතින්නරු ඉතින් තියෙන තියෙන කපනු මේක හොත්න්න පුළුවන් හැබැයි දීර්ඝ කාලිකව يعني මං හිතන්නේ පාවිච්චි කරන ප්‍රතිශත මේක කොහොමාරි මෙයාව මර්ධනය කරන්න පුළුවන් ලංකාවේ වයඹ පැත්තේ දකෝ තියෙනවා කියලා මට මේ ප්‍රවෘත්ති වලට එහෙම කිව්වා භයානකයි ඈ පුළුවන් පුළුවන් දැන් ඔය තියෙන්නේ නොදැනුවත්කම නිසා ඒක වර්ධනය වුණාට පස්සේ එච් අවස්ථා තමයි මේ තියෙන්නේ දැන් අපිට ඔක මුල් අවදීමේ අඳුර ගන්න පුළුවන් නම් ඉලං ගොඩස් වලට ගන්න ළමයි ආගන් දැන් ඔය ලෙඩ ටික අනිවා මේ ඉන්න ඔය ලෙඩ ටික අනිවාර්යයෙන්ම පාඩම් කරගන්න බැක්ටීරියා රෝග වෛරස් රෝග දිලි ඔය ටික දිලි රෝග නම් ලේසි නේද අලුවම් දතනේ ආ ඊළඟට ශුත්‍ර ඉතින් බෑ ශුත්‍ර ජීවීන් නිසා සතුන්ට වැළඳෙන රෝග අපි ලියමු සතුන්ට වැළඳෙන රෝග ලියන්න ජලභීතිකාව හැමෝම දන්නවනේ පිස්සු බලු රෝගේ ජලභීතිකාව රේබීස් කියන වෛරසයෙන් ඇති වෙන්නේ රේබීස් ජලභීතිකාව ඊට පස්සේ මුඛහා රෝගේ මුඛහා කුර රෝගේ ගවයකට වැළඳිලා ඊට පස්සේ බුරුලු ප්‍රදාහය මේ තියෙන බුරුල්ල කියන්නේ මෙන්න මේ කිරි ගන්න තැන එළදෙනගේ බුරුල්ල බුරුලු ප්‍රදාහය ළමයි ප්‍රදාහ වෙනවායි කියන්නේ ඉදි වෙනවා එතකොට මේකන්ගේ කොහොමත් ඕක ඉදිමිලා තමයි තියෙන්නේ ලොකුවට තියෙනවා හයි මේක ඇතුළම බැලුම් බෝලි පිම්බෝ වගේ ලොකු වෙනවා ඔව් ප්‍රදාහය කියන්නේ ඉදිමි අර ආගන් බුරුලු ප්‍රදාහය ටක්කල්ලියන් වෙලා මදි පෙන්වන්නද ඇදිච්ච එවුන් දැන් දැක් නේද බුරුලු ප්‍රදාය ඇදිච්ච අවස්ථා ආ මේ ආග කිරි දොවන්න ඕනේ ඇදලා ඩටගෙන් නම් කිරි වේරේ මේ ජලබීතික මේ ආගන් නම් ජලබීතිකාව වෙන්නේ වාසය ABC කවල ඉන්නේ සත්තු ඒ විශේෂ ලප්පා රිලා ඊට පස්සේ ඒ සත්තුගේ වවුලා කෙලවල ඉන්නවා කවුද රේබිස් වෛරස් අපි මෙහෙම කෑ ඌ අපිට අපේ ඇඟ මෙහෙම හැපුවොත් කෙලත් එක්ක අපේ ඇඟ ඇතුළේ මේ වෛරසය ගියාම ස්නායු පද්ධතියටයි හානි වෙන්නේ එන්නත විදලා තිබ්බේ රෙල් පුත් ඉෂුපල රෝගේ එහෙම මැරුණ මේ එක් ලපෑත අනුලයික හරි මගට ගැප්පමේ ඒ ළමයා මැරෙන ස්නායු පද්ධතිය අඩපණ වෙයි ඔව් දිලා තිබ්බ ඒක ලප්පෙක් පාරේ හිටපු බලු පැටියෙක්ව අරගෙන කීජ කෙනෙක් මම හිතන ජීඑස් කියන්නේ මට මතක කොමාරි කීජ කෙනෙක් බලු පැටියෙක් පාරේ ඉඳලා අනේ කියලා අරන් ගියේ හැබැයි බල්ලා මොකද්ද ජල බීතිකාව තිබිලා ඊට පස්සේ බල්ලා ඉතින් ඇති කරනවා ඊට පස්සේ ඒ ළමයාට නෑ ජීඑස් බල්ලි පාරේ හිටපු බල්ලෙක් ජීඑස්න් ගන්නවා පාරේ හිටපු බල්ලා ඉතින් මේ ගෙදර ගෙනල්ලා ගහනත් ඉතින් කතර කාලයක් දෙ මුකුත් දන්නේ නැහැ පොඩි බලු පැටි තරන් ගිහිල්ලා ඉතින් ලක්ට යප්පිටාව හැබැයි දුන්න පස්සේ ජාතාව කියලා දන්නේ නැහැ හොයාගන්න බැරි වෙලා සාන්ති ළමයා මොකද උනේ මිය ගියා මිය ගියා බයිසකයි පුළුවන් බිය බෙහෙත් ගහන්න ඕන ඉතින් බෙහෙත් ගහන්න ජාති කවුද දන්නේ දන්නේ නැහැ ලෙඩේ හැදුනට පස්සේ මොකද කියන්නේ ආ ගන්න ප්‍රිය වටේ ඉන්ජෙක්ෂන් 21ක් දු කොයිද හරි හරි පළමු බුරුලු ප්‍රදාය මේ බුරුලු ප්‍රදාය මේ බුරුල්ල මේ මේක ලෙඩක් ලෙඩක් හරි අවසාන වශයෙන් ලියන්න ශුත්‍ර ජීවීන් මගින් ශාක වලට වැළඳෙන රෝග ආ ලියන්න අර්තාපල් අංගමාරය ලියන්න අර්තාපල් අංගමාරය මං කියන එක ලියන්න අර්තාපල් අංගමාරය අංගමාරයේදී ළමයි වෙන්නේ සෛලම පටකය කියලා එකක් තියෙනවා ඒක තනින් තන બ્લોක් වුණාම ඒ කොටස් මිය යනවා අංග මැරෙනවා අංගමාරය මේක ආයි 9 වසරේදී විස්තර සහිතව ගන්නනවා සෛලම පටකය બ્લોක් වෙනවා ඊළඟ පැපොල් පැපොල් වල පාත්‍ර විචිත්‍ර රෝගේ පැපොල් වල පාත්‍ර විචිත්‍ර රෝගේ පාත්‍ර විචිත්‍ර පාත්‍ර ලස්සන වෙන රෝගේ කැපොල් වල පාත්‍ර විචිත්‍ර රෝගේ
පැපොල් වල පත්‍ර විචිත්‍ර රෝගේ. පත්‍ර විචිත්‍රයි. පත්‍ර හරි ලස්සන වෙනවා ළමයි ඇකිලිලා. ආමන් කියන්න ඉන්න. මම පෙන්නන්නම්. ලස්සන වෙන්නේ. ආ. ලස්සන වගේ අපිට ලස්සන වගේ පේනවාට කොලේ හොඳට හැදෙන්නේ නැහැ ළමයි කොලේ. නිකන් මම පෙන්නන්න රූප. මේ පොඩක් ඉන්නකෝ මේ තියෙන අංගමාරය වඩ පේනවා තනින් තන මේ කොටස් මැරලා මේ ගහේ අංගමාරය පත්‍ර විචිත්‍ර කියන්නේ මෙන්න මේ වගේ මේ කොළ හරියට හැදෙන්නේ නැහැ. එතකොට ප්‍රපා සංශ්ලේෂණය හරියට වෙන්නේ නැහැ. එතකොට ගෙඩි හදිය හරියට හැදෙන්නේ මේ තියෙන මේ දැකලා තියෙනවද මේක? මේක තමයි මේක වෛරස් රෝගයක්. මේක වෛරස් රෝගයක්. ශාක වලට හැදෙන අපිට හැදෙන්නේ නැහැ. ශාක වලට හැදෙන වෛරස් රෝගයක්. පත්‍ර විචිත්‍ර රෝගේ. හරි. ඊළඟ එක. පිරිස් කොළ කොටවීම. වෛරස් සාමාන්‍ය කපකරන වෙලෙන්න ටිකක් පැපොල් තමයි අහලා තියෙන්නේ අපිට හැදෙනවා ඇති. පිරිස් කොළ කොටවීම. පිරිස් කොළ කොටවීම. කොළයේ වේම නිකන් ඇතුළට ඇඹරෙනවා වගේ මිරිස් කොළ කොටවීම. දැන් රෝග වා ඔක්කොම පාඩම් කරන්න ඕනේ. මිරිස් කොළ කොටවීම. ඔව්. මේ තියෙන කොළ කොඩ වෙලා මිරිස් ගහේ කොළ කොඩ වෙලා මෙන්න මේ වගේ වෙනවා කියන්නේ කොළ කොඩ වෙනවා. හරියට මිරිස් හැදෙන්නේ නැහැ. මේ මොනවද? හරි. අන්තිම කොටස. දැන් ආගන්න. මේ මේ මේ. දැන් ලෙඩ ටික මතකද ශාක ලෙඩ ටික? ඒසි නේද ටික? අංගමාරයේ තියෙනවා. පත්‍ර විචිත්‍ර රෝගයේ තියෙනවා. කොළ කොඩවීම තියෙනවා කියන බලන්න අංගමාරය පත්‍ර විචිත්‍ර රෝගය කොළ කොඩවීම අංගමාරය සාමාන්‍ය ඔය ෆයිටොප්තරා කියලා දිලීරයකින් ඇති වෙන්නේ ඔයගොල්ලෝ පොතේ දාලා නැහැ අංගමාරය ඇති කරන්නේ ඇති වෙන්නේ දිලීර ගොඩක් වෙලාවට අර්ථාපල් වලට වෙන ඒවටත් ඇති වෙන්නේ අපි අහලා තින්නේ අර්ථාපල් අංගමාරය ඊට පස්සේ පත්‍ර විචිත්‍ර රෝගය ඇති වෙන්නේ ගස් ලපු වලට ඊට පස්සේ කොළ කොඩ වෙන්නේ මිරිස් වල මතකද රෝග ටික බලන්න තුව පටකාල කියන්න පුළුවන් පුළුවන්ද අංගමාරය පත්‍ර විචිත්‍ර රෝගය කොළ කොඩ වීම අටපාඩම් කරන්න වෙනවා ඈ විභාගෙදි කෙලින් මානෝ ශාක රෝග තුනක් හරි දෙකක් හරි ගොඩක් දෙකක් කියන්න රයිට් ඊට පස්සේ තුන්වෙනි එක අපේ පෘෂ්ඨ විනාශ කරනවා මේ ශුක්‍ර ජීවි එහෙනම් මොනවද විනාශ කරන්න කියලා ලියන්න ඇඳුම් මත කළු පුස් වර්ධනය වීම ඔය තෙතමනේ සහිතව ඔය හරියට හොදලා වේලක් නැති වුණොත් එහෙම ඔන්න ටික දවසක් යනකොට කළු පුස් ඇතිවෙනවා ඇඳුම් මත පුස් කියන්නේ දිලීරනේ ඇඳුම් මත කළු පුතේ මේ ප්‍රවීත් මේටි දාන ඇඳුම් මත කළු පුස් වර්ධනය වීම ඇඳුම් මත පුස් වර්ධනය වීම ගොඩ මත දිලීර වර්ධනය වීම ඔය ඇදලා තියෙන ඔය කළු පාට තැන් තැන් පැචස් තියෙන දිලීර තමයි ඔයා දැකලා තියෙන සමහර ලාවට මේ පේන්ට් එක පිම්බිලා වගේ ගැලවෙනවා දැකලා තියෙනවා සුතු ජීවි නැගිලි පිට වර්ධනය වීම ගොඩනැගිලි බිත්ති මත දිලීර වර්ධනය වීම දිලීර හැදෙනවා නෑ ඊළඟට දැව මත දිලීර වර්ධනය වීම ඒතකොට දැව විනාශ වෙලා යනවා දිරාපත් වෙනවා දැව මත දිලීර වර්ධනය වීම දැව මත දිලීර වර්ධනය වීම දැව මත දිලීර වර්ධනය වීම ළමයි දැන් එතකොට පළවෙනි පාඩම ඔතනින් ඉවරයි. ඕකේ ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ ටිකක් කරන්න ඕනේ. ප්‍රශ්න පොතේ ඉරිගාන ප්‍රශ්න ටික ලියන ප්‍රශ්න ඔක්කොම කරන්න ඕනේ. තේරුණාද? සති දෙකක් තුනක් ඇතුළත ඉවර කරන්න ඕනේ. හරිද? පළවෙනි පාඩමේ ප්‍රශ්න පොතේ. ඊළඟට ආ පොත් දා ගන්නකෝ ඇතුළට. ඔන්ලයින් ළමයි මට පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න ඕගොල්ලෝ ආපු අය මට පොඩ්ඩක් ඕගොල්ලන්ගේ මේ ටෙන්ඩර් දා ගන්න ඕනේ එකයි අකිදු ඉන්නෝ නිදීෂ් ඉන්නවා ඉනේෂ් කියන්නේ මං හිතන්නේ යාගේ අයියා නේද ඉනේෂ් කියන්නේ හරි දැන්
සියලු දෙනා නිශ්ශබ්ද වෙන්න ඕනේ නම් ටික ලකුණු කර ගන්න මට. නිශ්ශබ්ද වෙන්න නැති වුණොත් යන්න හම්බෙන්නේ පරක්කු නෑ. පෑනත් යන්න. හරි. සද්දවාන් පාඩුවේ. මට සද්ද එක්ක බෑ. නුමා ඉන්නේ නම් ලකුණු කරන්න. නුමා ඉන්නවා. ඉනේෂ්. ඉනේෂ්. අර හිටියානේ. සතිෂ් නම් ලකුණු කරාම ඔයාගේ මූණත් එක්ක ඔය ටික මට මතක හිටියේ එකයි. සතිෂ් ඉන්නවා. අකිඳු. අකිඳු බටංගල වෙන්න ඇතිනේ. ඊට පස්සේ තේහංස ගලිත ඉන්නවා. තනුක. තනුක ඉන්නවා. අපි ගන්නවද? අපි ඉන්නවා. කලන. කලන ඉන්නවා. පසන්. පසන් ඉන්නවා. සිතුම්. ඉන්නවා. පෙතුලි ඉන්නවා. ඉනුති. ඉනුති කියලා කෙනෙක් නැද්ද? ඉනදී නේ. ඔයාද ඉනදී? ඉනදී. ඉනුති කියලා ලියන්න. බෑන් ඉතින් බෑනේ. කතා කරනවා නම් මම වැඩේ නවත්තලා පුළිදාලේ ඉතින් මොකද? මං ලකුණු කරන්නේ. ආගෙන හරි. විනෝත්. විනෝත් අල්ද යන්නනේ. විනෝත්. විනෝත් TH. කවුද විනෝත්? අද ඇවිල්ලා නැද්ද? හරි බලමු. අයිමි ඉන්නවනේ. අවිශ්වරා ඉන්නවනේ. සවිදී හිටියා නේද? ඉන්නවා. දිනත ඉන්නවා. ඉඳුවර ඉන්නවා. විනුක ඉන්නවා. තේරුජ ඉන්නවා. විනෝත් අල්තයන්නනේ. හරි අල්තයන්න TH. ඔ ඔයාගේ නම කියන නෑ. එහෙම නෙවෙයි. විනෝත් කියලා තියෙන. විනෝදලා දෙන්නෙක් ඉන්න එක වැඩි. ඔයාගේ නම ඉංග්‍රීසියෙන් කිව්වොත් TH දෙන්න අගට. TH විනෝත්. විනෝත් හරි. ඒ කියන්නේ අනිත් විනෝත් නෑ අදනේ. රශ්මි. උත්මින. අනුති. අනුති. ප්‍රවීන්. සෙතුකි. සචේතා. යුහස්. යුහස්. පෙතුලි. නතින්සා. අනුමි. අනුමි අද නෑනේ. විශ්මි. ප්‍රතන්ත. දිනෙත්. දිනෙත්. දිනෙත් නෑ. දිනෙත් ඉන්නවද ඔයා? සෙනේෂ්. මයුමි. මහිරු. චත්‍රික. හෙමිසර. හෙම්ද? හෙම්ද? හෙම්සර. නිහෙලි. ඉනූෂ. උතුල. උතුල. උතුල ඉන්නවද? ඉතින් මේක රයිට්. දැන් මට කියන්න නම් කියවෙච්ච නැති ළමයි කවුද? ප්‍රවීන්ගේ නම කිව්වා නැත්තම්? නම් කියවෙච්ච නැති අය. හරි. නම් කියවෙච්ච නැති අය ඉඳලා. නම් කියවෙච්ච නැති අය ඉඳලා අනිත් අය යන්න. හරි හරි. ඔය මේ නම කියවුනානේ. හරි මන් දෙක හතර. නම් කියවෙච්ච නැති අය ඉන්න. ලෝකේ නම කියවුරන් කිව්වා. ඔයාගේ නම ආන් හිටියේ නෑ ඔයා.
මෙතුලි විතරයි තියෙන්නේ. මෙතුලි. මෙතුලි මෙතුලි. එන්නම් මෙතුලි. ඔයාගේ නම මොකද්ද මෙතුලි? මෙතුලි? දෙව්මිනි ඔයා. ඉතින් මම එකක් දාගන්නම් අන්තිම මේක දාන්නම් මෙතුලි දෙව්මිනි කියලා දාගන්න. නම කිය වෙච්ච නැති අය ඉන්න පොඩ්ඩක්.